තිරුවන් සරණයි හැම දෙනාටම අදත් අපි සුපුරුදු පරිදි අපේ දහම් හමුවට එකතු වී සිටින්නේ විවහාර වර්ෂයෙන් අද 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේ 25 වෙනිදා සඳුදා දිනයක් ශ්‍රී ලංකාවේ එළැන්දෙන් ශ්‍රී ලංකා වේලාවෙන් අපි අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් මේ දහම් හමුවට එකතු වෙන්නේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස අදත් ඒ ආකාරයෙන්ම දම් සභාවට එකතු වී සිටිනවා හැම දිනම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු පූජනීය ස්වාමීන් වහන්සේලා මේනින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දිනම අපි දම් සභාව ආරම්භ කරමු මේ උතුම් ශ්‍රී සද්ධර්මය තමන් වහන්සේ අවබෝධ කරගෙන නිවිල සැනසීලා ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් නිවීම සැනසීම පිණිස දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය තුන් ආරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තෙරුවන් සරණයි අවසරයි කල්යාණ මිත් හැම දෙනාගෙන්ම අපි අපේ ධර්මාවබෝධයේ පිණිස මෙවැනි විශේෂ දහම් හමුවක් දම් සභාවක් අපේ කාලයක් තිස්සේ පවත්වගෙන යන ලබනවා යථා භූත ඥාන දර්ශන හෙවත් ඇති තතු දැකීම යථා තත්ත්වය අවබෝධ කර ගැනීම කියන මාතෘකාව යටතේ එය මේ ලෝකයේ අපේ ජීවත් වෙනකොට ලෞකික ජීවිතය ගත කිරීමටත් ඉතාම අත්‍යවශ්‍ය දෙයක් යථා ස්වභාවයේ ඇත්ත තත්ත්වය ඇති තතු අවබෝධ කර ගැනීම ඊළඟට නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමේදී සියලු නාම රූප ධර්මයන්හි යථා ස්වභාවය මනවින් ප්‍රත්‍යක්ෂ කර ගැනීම අපිට මේ විමුක්තිය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ඥානය. ඒ අර්ථය සලකාගෙන උභයාර්ථ සංසිද්ධිය මේ අංශ දෙකේම අවශ්‍යතාවයේ යහපත සලකාගෙන තමයි අපි මේ විදිහට මේ ධර්ම සාකච්ඡාව දිගටම පවත්වාගෙන යනු ලබන්නේ. නිවන් මාගේ මූලික ශික්ෂා තුනක් තිබෙනවා සීල සමාධි ප්‍රඥා යනුවෙන්. මෙසේ ධර්ම සාකච්ඡා කිරීමෙන් අපේ වර්ධනය වෙන්නේ ප්‍රඥා ශික්ෂාව. ප්‍රඥා ශික්ෂාව වර්ධනය වුණු කෙනෙකුට සීලය හා සමාධිය වඩා ගැනීමේ ශක්තිය හැකියාව ඊට අදාළ දැනුම ලැබෙනවා. ප්‍රඥා ශික්ෂාවෙන් මූලික වශයෙන්ම අපි ලබා ගන්නේ සීලය හා සමාධිය වඩා ගැනීමට අවශ්‍ය කරන ඥානය. ඉතින් ඒ අනුවයි අපි මේ දම් සභාවක් මේ විදිහට පවත්වාගෙන යනු ලබන්නේ. අදත් අපි බලාපොරොත්තු වෙනවා සුපුරුදු පරිදි හෝරා දෙකක් මේ දම් සභාව පවත්වන්නට. පළමු කාල ඡේදයේ අපි බුද්ධ දේශනාවක් පදනම් කරගෙන කිසියම් ධර්ම කොටාසයක් විවරණය කරගන්නවා. ඊළඟ කාල ඡේදයේ තුල අපි ඊට අදාළ වන පරිදි දහම් ගැටළු සාකච්ඡා කරනවා ධර්ම සාකච්ඡාවට එකතු කරන්න ඉදිරිපත් කරන්න තියෙන දේවල් එකතු කරගෙන අපි තවදුරටත් සීල දෙනාගේම ධර්ම අවබෝධය එකතු කරගෙන මේ ධර්ම සාකච්ඡාව වඩාත් සාර්ථක කරගන්න සාරගර්භ කරගන්න අපි කටයුතු කරනවා මේ විදිහටයි අදත් අපි දම් සභාව පවත්වන්නට බලාපොරොත්තු වන්නේ. අපි මේ සඳහා මාර්ගෝපදේශන හැටියට නිතරම තියාගන්නේ සූත්‍ර දේශනා. සූත්‍ර කිව්වම දැන් අපි දන්නවා අපිට සූත්‍ර පිටකයක් තියෙනවා. පිටකයක් කියන්නේ කොටසක් කියන අර්ථය. සූත්‍ර සකස් වුනේ පළවෙනි ධර්ම සංගායනාවෙන් ශාසන ඉතිහාසය අනුව අපිට පේනවා ඒක. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මයේ සහ විනය ඒ වෙනකොට නොඑක් අය අහලා කියලා අනුගමනය කරලා මතක තියාගෙන හිටියා.
ධර්මයේ දරාගෙන හිටියා විශාල පිරිසක් භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියලා සිව්වනක් පිරිසම ධර්මයේ දරාගෙන හිටිය බව පේනවා. එතකොට මේ දරා සිටින ධර්මය කිසියම් එක පිළිවෙලකට එක ආකාරයකට ගොනු කරලා සකස් කරලා ඉදිරි අනාගතයේ වෙනුවෙන් සකස් කරන්න නැත්නම් කිසියම් සංරක්ෂණ ක්‍රමයක් සකස් කරන්න මහරහතන් වහන්සේලා කල්පනා කරා. ඉතින් ඊට වඩා සුදුසු පිරිසක් තෝරාගත්ත අපක්ෂපාතීව මධ්‍යස්ථව කටයුතු කරන්න පුළුවන් පිරිසක් රහතන් වහන්සේලා 500 නමක් තෝරාගත්තා. එතකොට ඒ ඇයි කෙලෙස් සහිත වුණයින් පස්සේ එක පැත්තකින් මේ කාරණා පිළිබඳ ගැම්ම් ගැටලු තියෙන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් කිසියම් කාරණයක් පිළිබඳව මතවාදී ගැටුමකට එන්න පුළුවන්කම තියෙනවා කෙලෙස් සහිත අය. කෙලෙස් රහිත අයගේ හිම මත ගැටුම් ඇති වෙන්නේ නැහැ. මත ගැටුම් වාද විවාද මේවා එන්නේ කෙලෙස් වලින් එන්නේ. කෙලෙස් සහිත පුද්ගලයන් තුලින් තමයි ඒවා ඉස්මතු වෙලා එන්නේ. ඒක නිසා මෙවැනි පිරිසිදු කාර්යයක් කිරීමේදී වඩා සුදුසු නිකෙලෙස් පුද්ගලයන් නිසා ඒ සඳහා නිකෙලෙස් පිරිසක් තෝරාපත් කරගෙන හැම දෙනාගේම පොදු අදහස අනුව 500 නමක් කියුවම විශාල පිරිසක් අපි දන්නවා. ඒ හැම දෙනා වහන්සේම බුදුරජාණන් වහන්සේ සියසින් දැකලා උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්ම මාර්ගයේ අනුගමනය කරලා එහි අවසාන ප්‍රතිඵලය හෙවත් අරිහත් භාවයේ සාක්ෂාත් කරගත්ත ඇත්තෝ. එතකොට ඒ අය අතින් මේ කරුණු වරදින්න හේතුවක් නැහැ. ඉතින් ඒ මහරහතන් වහන්සේලා තමයි පළවෙනි ධර්ම සංගායනාවේදී මේ විදියට මේ බුද්ධ දේශනා සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරලා ඒ විදියට සංරක්ෂණය කරලා තිබුවේ. ඉතින් සූත්‍ර පිටකය සහ විනය පිටකය අපි සලකන්නේ මේ පළමු සංගායනාවේ ප්‍රතිඵල හැටියට. ඉතින් අපි ධර්ම සාකච්ඡාවලදී හැම විටම උපකාරී කරගන්නේ සූත්‍ර පිටකය. විනය පිටකය අන්තර්ගත වෙලා තියෙන්නේ භික්ෂු භික්ෂුණී පබ්බජිත පැවිදි අයගේ අභිසමාචාරික ශික්ෂා පද්ධතිය. සූත්‍ර පිටකය තුල තමයි ධර්මයේ සහ විනය මූලික වශයෙන් ඇතුළත් වෙන්නේ. ඉතින් අපි ධර්ම සාකච්ඡාවකදී හැමතිස්සෙම මූලාශ්‍රය කරගන්නේ සූත්‍ර පිටකය. විනය පිටකය අපි ගන්නෙත් නෑ, අභිධර්ම පිටකය ගන්නෙත් නෑ. අභිධර්ම පිටකය හුඟක් පසු කාලීනව ලියවිච්ච ග්‍රන්ථ හතක් තියෙන්නේ සප්ත ප්‍රකරණේ. ඉතින් ඒවත් අපි දැන් පිටකයක් හැටියට එකතු කරගෙන ඒකත් අපි පවත්වාගෙන යනවා. සූත්‍ර පිටකයේ සූත්‍ර පදනම් කරගෙන අපි නිතරම ධර්ම දේශනා කරන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ සූත්‍ර පිටකයේ පදනම් කරගෙන. බහල ඇති ධර්ම දේශනා කරන කවර අවස්ථාවක වුණත් දේශකයන් වහන්සේ කෙනෙක් පාදක කරගන්නේ, මූලාශ්‍රය කරගන්නේ සූත්‍ර පිටකය. අපි දැනට අපේ දහම් හමුවේදී සූත්‍රයක් අපි මූලාශ්‍රය කරගෙන තිබෙනවා, මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක්. සූත්‍ර පිටකයේ දෙවෙනි කොටස තමයි මජ්ක්‍ධිම නිකාය කියන්නේ. මජ්ක්‍ධිම නිකායත් නැවත කොටස් තුනකට බෙදලා තියෙනවා. මූල පඤ්ඤාසක, මජ්ක්‍ධිම පඤ්ඤාසක, උපරි පඤ්ඤාසක වශයෙන් දෙවෙනි කොටස, ඒ කියන්නේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සූත්‍රයක්. මජ්ක්‍ධිම පඤ්ඤාසකයත් නැවත වර්ග කරලා තියෙනවා. වර්ග පහකට ගෘහපති වර්ගය, භික්ෂු වර්ගය, පරිබ්‍රාජක වර්ගය, රාජ වර්ගය, බ්‍රාහ්මණ වර්ගය කියලා. එයින් මුලම තියෙන වර්ගයේ ගෘහපති වර්ගයේ අවසාන සූත්‍රය අපි තෝරගෙන තියෙනවා. නමින් ඒ අපන්නක සූත්‍රය. සාමාන්‍යයෙන් සූත්‍රයකට නම දාන්නේ බොහෝ වෙලාවට සූත්‍රයේ අන්තර්ගත ප්‍රධාන ධර්මකාරණේ සම්බන්ධ කරගෙන. එතකොට මේ සූත්‍රයේත් ප්‍රධාන ධර්මකාරණේ වෙන්නේ අපන්නක ධර්මය. අපන්නක ප්‍රතිපදාව. අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ කිසියම් දෙයක් එකහෙලා බාරගන්නෙත් නැතුව, එකහෙලාම ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව ප්‍රඥාවෙන් ඒ දේ පිළිබඳව හොඳට විමසලා කල්පනා කරලා බලලා එහි ගතයුත්ත ගැනීම සහ හලයුත්ත හැලීම, බැහැර කළයුත්ත බැහැර කිරීම. ඒ විදිහට යම්කිසි කෙනෙක් කියන දෙයක් හෝ තමන් දකින අහන විඳින දෙයක් හෝ වේවා එකවර ගන්නේ නැහැ, එකවර පිළිගන්නේ නැහැ, එකවරම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. එහෙම නැතුව ඒ ගැන විඤ්ඤු පුරිසෝ ඉතිපටි සංචික්කති කියලා බුදුරජාණන් වහන්සේ දේශනාවේදී
සඳහන් කරලා තියෙන විඤ්ඤු පුරිසෝ නුවණැති පුද්ගලයා යමක් තේරුම් ගන්න පුළුවන් තැනැත්තා කියන එකයි විඤ්ඤු පුරිසෝ කියලා කියන්නේ. ඉතින් යා ටිකක් නුවණින් කල්පනා කරලා බලනවා ඉතිපටි සංචිත්තති. මෙසේ නුවණින් සලකා බලයි. මෙසේ නුවණින් විමසා බලයි. කල්පනා කරලා බලනවා හිතලා බලනවා. මේ කියන කාරණේ මේ කියන දේ සත්‍යද විය හැකිද? එහෙම වුණොත් ඒක ප්‍රතිඵලය කුමක්ද? ආදී වශයෙන් විමසා බැලීම කරන. අන්න එවැනි ප්‍රතිපදාවක් තමයි මේ අපන්නක ප්‍රතිපදාව නැත්නම් අපන්නක ධර්මතාවය. ඉතින් ඒ ධර්මතාවය විස්තර කරන්න විස්තර කරන දේශනාවක් තමයි මේ අපන්නක දේශනාව. මෙහි මුල් කොටස් ටිකක් අපි සාකච්ඡාවට ගත්ත මීට පෙර. මෙහි නිදානය අපි පැහැදිලි කරගත්ත බුදුරජාණන් වහන්සේ කොසල් ජනපදයේ ධර්මචාරිකාවේ දෙන අවස්ථාවක ශාලා කියන බ්‍රාහ්මණ ග්‍රාමයට වැඩම කළා. ඉතින් එහි ගියාම එහි ඉන්න ශාලා බ්‍රාහ්මණ ග්‍රාමයේ බ්‍රාහ්මණ ගෘහපතිය ගිහි පිරිස බුදුරජාණන් වහන්සේ හමුවෙන්න ආවම උන්වහන්සේ කතා බහ කරා. සුවද සාකච්ඡාවකදී සිටින වෙලාවේ ඇහුවා, ඔයගොල්ලෝ කරුණු සහිතව හේතු සහිතව පිළිගන්න කිසියම් මාර්ගෝපදේශකෙක් ඔබට ඉන්නවද කියලා. අතිවෝ ගහපතේ සත්ත ආකාරවති සද්දා පටිලද්දා කියලා. ඒ කියන්නේ ඔබ හේතු සහිතව කරුණු සහිතව පිළි අරගෙන පිළිපදින අනුගමනය කරන කිසියම් මාර්ගෝපදේශකෙක්. සත්තා කියලා කියන්නේ මාර්ගෝපදේශකෙක් ඉන්නවද කියලා. ඉතින් ගෘහපතිය කිව්වා නෑ, එහෙම කෙනෙක් නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, එහෙමනම් තේ සංඝෝගහපතයෝ අපන්නකෝ ධම්මෝ සමාදාය වත්ති තබ්බෝ කියලා. එහෙමනම් මේ අපන්නක ධර්මය අනුගමනය කිරීම, සමාදාය වත්තති කියන්නේ ඒක අනුගමනය කරනවා කියන එක. ඒ එසේ අපන්නක ධර්මය අනුගමනය කිරීම සුදුසුයි කියලා දේශනා කළා. මොකද්ද මේ අපන්නක ධර්මය කියලා එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරගෙන යනවා. එහිලා නිදර්ශන වශයෙන් කරුණු 10ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අත්ති දින්නම්, අත්ති යිට්ටම්, අත්ති හුතම්, අත්ති සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ, අත්ති අයං ලෝකෝ, අත්ති පරව ලෝකෝ, අත්ති මාතා, අත්ති පිතා, අත්ති සත්තා උපපාතික, අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා, යේ මංච ලෝකම් පරංච ලෝකම් සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදෙන්ති කියලා. ඔය කාරණා පිළිබඳව සමහරු අත්ති කියනවා, සමහරු නත්ති කියනවා. අත්ති දින්නම්, නත්ති යිට්ටම් ආදී වශයෙන්. ඉතින් ඔය ඒවකට සමාජයේ තිබිච්ච, මිනිස්සු අතර තිබිච්ච එතනත කියලා පිළිගන්න කාරණා 10ක් බුදුරජාණන් වහන්සේ නිදර්ශන වශයෙන් ඉදිරිපත් කරන්නේ. එහෙම එතනත කියලා පිළි අරගෙන පිරිසක් ඇත කියනවා, තව පිරිසක් නැත කියනවා. එහෙම පිළි අරගෙන ප්‍රතිවිරුද්ධ මත නැත්තම් විරුද්ධවාදී මත දරාගෙන මතවාදී ගැටුම් ඇති කරගන්න. මතවාදී ගැටුම්, ඒකට කියන්නේ උජු විපච්චනීක වාද කියලා. මේ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන වචනේ උජු විපච්චනීක වාද, ඍජුවම එරෙහි වෙන ස්වභාවය. අනිකාගේ මතයට උජු කියන්නේ ඍජු කියන අර්ථයේ, විපච්චනීක කියන්නේ හෙලා දකින, පහත් කොට සලකන, ප්‍රතික්ෂේප කරන කියන අර්ථය. ඍජුවම අනිකාගේ අදහස මතය ප්‍රතික්ෂේප කරන ස්වභාවය, ඒ වාදය උජු විපච්චනීක වාදය. හුඟක් මනුෂ්‍යෝ ඔය උජු විපච්චනීකවාදී ලක්ෂණයෙන් යුක්තයි. කෙනෙක් යමක් කිව්වම ඒක හෙලාම ඒක ප්‍රතික්ෂේප කරනවා. කරලා යත්තානුක්කංසේති පරං වම්බේති, තමන්ගේ අදහස තමන්ගේ මතය ඔසවා තබන්න ඒක ඉස්මතු කරන්න උත්සාහ කරනවා. පරං වම්බේති අනිකාව හෙලා දකිනවා, අනිකාගේ මතය ඒක හෙලාම ප්‍රතික්ෂේප. ඉතින් ඒක හරි හානිකරයි ප්‍රති කීපයකින්. එකක් තමයි මෙසේ යම් පුද්ගලයෙක් යම් අදහසක් ඉදිරිපත් කරපුවාම ඒක එකහෙලාම ප්‍රතික්ෂේප කිරීම තුළ ඒ පුද්ගලයාට කිසියම් ආකාරයකට පුද්ගලයා නොසලකා හැරීම, පුද්ගල ගෞරවය පුද්ගලයාට ගෞරව නොකිරීම සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් පුද්ගලයෙක් අභ්‍යන්තරිකව කුපිත වෙන්න පුළුවන්කම තියෙනවා, දුකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා, මානසිකව බිඳ වැටෙන්න පුළුවන්කම තිබෙනවා.
නොඑක් විදිහේ අයහපත් දේවල් සිද්ධ වෙනවා යම් පුද්ගලයෙක් කියන දේ එක හෙළාම ප්‍රතික්ෂේප කරපුවා. ඉතින් බුදුරජාන් වහන්සේ කවදාවත් කෙනෙක් කියන දෙයක් එක හෙළා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ ගැන සාකච්ඡා කරනවා. තංකින් මඤ්ඤසි. ඔබ මොකද හිතන්නේ මේ ගැන? මෙන්න මේ 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 විදිහට කියලා. ඉතින් ඒක කිසියම් සවිස්තර සාකච්ඡාවකට යොමු කරගන්නවා. යොමු කරගෙන ඒ අනුව ඒ පුද්ගලයාටම ඒ අදහස පිළිගන්න පුළුවන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මට්ටමට ඊට සාකච්ඡාවට භාජනය කරනවා. එහෙමයි ක්‍රමය. ඉතින් එහෙම නැති වුණාම අර එතන පුද්ගලයාගේ හිත අපිරිසිදු වෙනවා. ඕනම පුද්ගලයෙක් තමන්ගේ අදහසක් තමන්ගේ මතයක් එක හෙළාම ප්‍රතික්ෂේප කරපුවාම පුතජන මට්ටමේදී ඒක කිසියම් චිත්ත පීඩාවක් ඇති වෙනවා. සමහර විට ඒකෙන් ක්ලේශයක් ඇදිලා අර රණ්ඩු වීම ගහමරා ගැනීම තත්වයට දක්වා යන්න පුළුවන්කම තියෙනවා. මොකද මේවා තියෙන්නේ සාමාන්‍යයෙන් පුතජන මට්ටමේ මිනිස්යන් අතරේ. ඊළඟට අනිත් පැත්තේ යමක් එක හෙළාම පිළිගැනීම තුලත් අවාසි තියෙනවා. අයහපත තියෙනවා. මොකද ඒ පිළිගන්න අදහස වැරදි දෙයක් වුණොත් මොකද වෙන්නේ? ඒක පිළි අරගෙන ඒක ක්‍රියාත්මක කරනකොට එක හෙළාම ඒක වැරදි දෙයක් වුණොත් ඒ වැරදි ඒහි අහිතකර විපාකය පුද්ගලයාට භුක්ති විඳින්නේ. ඒ අර්ථයෙන් තමයි එක හෙළාම මේක බාර ගන්න එපා කියන්නේ. නේව අභිනන්දිතබ්බා. නේව පටික්කෝසිතබ්බා. ඔය විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒක. ඉතින් ඒ විදිහට එක හෙළා පිළිගන්නෙත් නැතුව එක හෙළා ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව විඤ්ඤු පුරිසෝ ඉතිපටි සංචික්කති ප්‍රඥාවන්ත මනුස්සය ටික සිහිනුවණින් යුතුව කල්පනා කරනවා. සංසුන් වෙලා දැන් අපි සතිය කියන දේ දියුණු කරගෙන තියෙනවා. මේ කියන කාරණේට සතිමත් වෙනවා. මේ කියන කාරණේට අවදි වෙනවා. සමහර අය සතිමත් වෙන්න තියා කියන කාරණේට සාවධාන වෙන්නේවත් නැහැ. අවධානය යොමු කරන්නේවත් නැහැ සමහර විට. සම්පූර්ණයෙන් මේ අදහස ශ්‍රවණය කරන්න ඕන මුලමදාග මොකද්ද මේ කියන්නේ. මේක හරියට ඇහුනේ නැත්නම් නැවත අහන්න ඕන මොකද්ද ඔබ කියපු අදහස මට හරියටම පැහැදිලි නැහැ. කරුණාකරලා ඒක නැවත කියන්න කියලා. ඊළඟට කිව්වෙන් පස්සේ ඒ අදහස Taman තේරුම් ගත්ත ආකාරය ඒ පුද්ගලයාට නැවත කියන්න ඕන. හරි ඔබේ අදහස මම තේරුම් ගත්තේ මෙන්න මෙහෙමයි. ඒක හරිද කියලා. බුදුරජාන් වහන්සේගේ ක්‍රමය ඒකයි. අර පුද්ගලයෙක් යමක් කිව්වම ඒක අහනවා. අහලා කියනවා හරි ඔබේ අදහස මෙන්න මේකයි මට තේරෙන විදිහට. ඒක හරිද? එතකොට අර පුද්ගලයා කියන ඔව් ඔබ මගේ අදහස තේරුම් ගත්ත විදිය හරි. ඒක තමයි මමත් අදහස් කරන්නේ කියලා. දැන් ඔන්න දෙන්නම එකම අදහසේ ඉන්නේ. කියන පුද්ගලයාගේ අදහස අහන පුද්ගලයාත් තේරුම් අරන් ඇති බව කියන පුද්ගලයාත් දැන් පිළි අරන් තියෙනවා. එතකොට දෙන්නගෙම පැත්තෙම මේ අදහස සමානව තේරුම් අරන් තියෙනවා. හැබැයි තාම පිළිගන්න එපා කියලා බුදුහාමුදුරුව අපිට කියන්නේ. ඒක පිළිගන්න එපා. පිළිපදින්න එපා. ඒක විමර්ශනය කරා. දැන් මේ දෙන්නට මේකතු වෙලා ඒක විමර්ශනයට ලක් කරන්න පුළුවන්. මේ අදහස මේකයි, මේක ක්‍රියාත්මක කරොත් මේකයි වෙන්නේ, මේ මේ විදිහේ ප්‍රතිඵලයි තියෙන්නේ ආදී වශයෙන්. ඒක ඒ අනුව විමර්ශනය කරලා තනි පුද්ගලයෙක් හැටියට විමර්ශනය කරන්නත් පුළුවන්. හැබැයි වඩා සුදුසුකමේ සාමූහික විමර්ශනයකට ලක් කිරීම. දැන් බුදුදහමේ සාමාන්‍යයෙන් තනි පුද්ගල විමර්ශනයක් කරන්නේ නැහැ. බුදුහමඳුරුවත් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉතින් අපක්ෂපාතී ප්‍රඥාවන්තම තැනැත්තා හැටියට අපි සැලකනවා. ඒ වුණත් බුදුරජාණන් වහන්සේ තනි පුද්ගල විමර්ශනයක් කරන්නේ නැහැ. උන්වහන්සේත් නිතරම භික්ෂුන් වහන්සේලා රැස් කරලා අතකෝ භගවා භික්ඛුවා මන්තේසි කියලා පිරිස එකතු කරලා මේ කාරණේ ඉදිරිපත් කරලා තංකින් මඤ්ඤත භික්ඛවෝ ශ්‍රාවකෙනි නුඹලා කුමක්ද මේ ගැන හිතන්නේ කියලා අර පිරිසේ අදහසට ප්‍රමුඛතාවය දෙනවා බුදුරජාණන් වහන්සේ. දීලා ඒ තුලින් සම්මුතියක් එකඟතාවයක් හදාගන්න. හදාගෙන ඒ එකඟතාවයේ අනුව කටයුතු කරන්න එතන ඉඳලා පිරිස යොමු කරගන්න. ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදය. ඒක ඇතුලේ යම්කිසි අදහසක් යම් මතයක් එකහෙලා බාර ගැනීම හෝ එක හෙලා ප්‍රතික්ෂේප කිරීමක් නැහැ. ඒ දෙකෙන්ම අයහපතක් වෙනවා. එක හෙලා ප්‍රතික්ෂේප කරපුවාම වෙන්නේ
එක් පැත්තකින් පුද්ගලයා යම්කිසි ප්‍රකෝපණය වීමක් කඩා වැටීමක් පසුබැසීමක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ පුද්ගලයා ඉදිරිපත් කරන අදහසේ යම්කිසි හොඳ දෙයක් තිබුණොත් ඵලදායි දෙයක් තිබුණොත් අපිට ඒක නැතුව යන. ඒ දෙකම පාඩුවක්. ඒකයි යම්කිසි කෙනෙක්ගේ අදහසක් මතයක් එකහෙලාම ප්‍රතික්ෂේප නොකරන්නේ. අනිත් පැත්තෙන් එකහෙලාම බාරගත්තොත් විමර්ශනයකින් තොරව ඒ අදහසේ අයහපතක් ගැබ් වෙලා තිබුණොත් ඒ අයහපත සිද්ධ වෙනවා. ඒක ක්‍රියාත්මක කරපුවා. ඔන්න ඔය හේතුව නිසා තමයි එකහෙලා බාරගන්නෙත් නැත්තේ එකහෙලා ප්‍රතික්ෂේප කරන්නෙත් නැත්තේ. ඊළඟට විමර්ශනයට ලක් කරපුවාම යහපත තමයි සිද්ධ වෙන්නේ. මොකද්ද සිද්ධ වෙන යහපත? අර ඉදිරිපත් කරන අදහසේ හොඳ දෙයක් තියෙනවා නම් අපිට ඒක ගන්න පුළුවන්. විමර්ශනයට ලක් කරපුවා. නරක දෙයක් තියෙනවා නම් ඒක අයින් කරන්න පුළුවන්. ඉතින් හොඳ දේ ගන්නට පුළුවන් වීමත් නරක දේ බැහැර කරන්න පුළුවන් වීමත් තමයි මෙතන අපන්නක ප්‍රතිපදාව තුළින් අපිට ලැබෙන යහපත් ප්‍රතිඵලය. මෙන්න මේ කාරණේ ඉතාම වැදගත් ජීවිතයට. අපි හැමෝටම සමහර විට අපි අපේ ජීවිතේ හුරු පුරුදු වෙලා තියෙනවා මේ එකහෙලා බාර ගන්නත් එකහෙලා ප්‍රතික්ෂේප කරන්න. එතකොට ඒ අනුව ගියොත් අපි බෞද්ධ ප්‍රතිපදාවක් නෙවෙයි ඒක. එකහෙලා බාර ගන්න එක එකහෙලාම ප්‍රතික්ෂේප කරන්නේ. ඉතින් එහෙම වෙන අවස්ථා තියෙනවා. එතකොට අර අහිතකර තත්ත්වේ ඇති වෙනවා. දැන් වර්තමානයේ අපි මුණ දීලා තියෙන ගැටලුවක් තියෙන ප්‍රධාන ගැටලුවක් අපි හැම වෙලෙම ඒකට අවධානය තියාගන්නවා. මගෙන් ඉල්ලීමකුත් කරලා තියෙනවා මේ වර්තමාන තත්ත්වයේ පිළිබඳව අදහසක් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මම ඒක බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ පිළිබඳව කිසියම් ධර්මානුකූලව විධිමත් සාකච්ඡාවක් කරන්න. ඒක මේ වෙලාවේ අපි කරන්නේ නැහැ. මේ අද හපන්නක සූත්‍රය තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් ඉදිරි දවසක සමහර විට අපිට පුළුවන් වුණොත් අපි ඊළඟ හමුවේදී හෝ එහෙම නැත්නම් අපිට බදාදා දවස අරගෙන වෙනම දවසක් හැටියට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම වුණොත් මම ඒක පිළිබඳ පණිවිඩයක් ඔබට සටහන් කරලා තියන්නම්. එතකොට මේ වර්තමාන ගැටලුව වුණත් අපි මේ අපන්නක ප්‍රතිපදාව මත පිහිටලා ඒ දෙස බලන්න ඕන. එහෙම නැත්නම් අපිට ඇත්තටම ගැටලුව තෝරගන්නත් බැරි වෙනවා. මොකද්ද මේ කියලා. වර්තමානයේ අපි මතු පිටට පේන්න තියෙන්නේ ආර්ථික ගැටලුවක් හැටියට. අපිට කෙලින්ම අපිට බලපාලා තියෙන්නේ ආර්ථික ගැටලුවක් හැටියට. නමුත් මේක ටිකක් ගැඹුරට විමර්ශනය කරගෙන ගියාම තියෙන්නේ ආචාර ධර්මීය ගැටලුවක්. මේක ඇත්තටම පදනමේ තියෙන්නේ අපේ සමාජයේ දුරාචාරී වෙලා. අපිට ඒකට එක පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට කෙලින්ම ඇඟිල්ල දික් කරන්න බැහැ. මා දකින විදිහට සමස්ත සමාජයේම දුරාචාරී වෙලා තියෙනවා. දුෂ්චරිතයට ගිහිල්ලා තියෙනවා. දුෂ්චරිතය කියන එකෙන් අදහස් කරන්නේ ආර්ථික වශයෙන් දුරාචාරී වෙලා ආර්ථික වශයෙන් දුෂ්චරිතවත් වෙලා ඒ හරහා ආර්ථික ගැටලුවක් පැන නැගිලා තියෙනවා. එතකොට අපි යන්නේ දුරාචාරයේ දුෂ්චරිතය. ඒක අපිට පිළිගන්න වෙනවා. අපි සමස්ත සමාජයේම යම් යම් ආකාරවලින් එක වෙලා තියෙනවා. දැන් නිදර්ශනයක් හැටියට මහා පරිමාණයෙන් දෙවැනි ශික්ෂාපදයේ කඩපු අය ඉන්නවා. අදින්නාදානය කරපු අය. හොරකම් කරපු අය. හැබැයි ඒගොල්ලන්ගේ හිවනේ, ඒගොල්ලන්ගේ අර අනුග්‍රහය යටතේ පොඩි පොඩියට හොරකම් කරපු අයත් ඉන්නවා. ඊළඟට නාස්තිය මහා පරිමාණයෙන් කරපු අයත් තියෙනවා. පොඩි පොඩියට නාස්ති කරපු අයත් තියෙනවා. වංචා දෝෂණ ඒවත් මහා පරිමාණයෙන් කරපු අයත් තියෙනවා. කුඩා පරිමාණයෙන් කරපු අයත් තියෙනවා. මොකද අර ප්‍රධාන අය නැත්තම් අපි සාමාන්‍යයෙන් ධර්මීය භාෂාවෙන් කියන්නේ රාජා කියලා. රාජ්‍යය පාලනය කරන පිරිසට රාජා කියලා කියන්නේ, පුද්ගලයෙකුට නෙවෙයි. මේ රාජ්‍ය පාලක පිරිස මහා පරිමාණයෙන් හොරකම් වංචා දූෂණ නාස්තිය කරනකොට රට වැසියෝ ඒක එක්තරා විදිහකට ආදර්ශණයට ගන්න. ඒකෙන් යම්කිසි ශක්තියක් ලබා ගන්නවා. මේගොල්ලොත් මෙහෙම කරනවානේ කියලා. එහෙම කියලා පහළට මේක රට වැසියන්ට පුරවැසියන්ට මේ දුෂ්චරිතය දුරාචාරයේ ගලාගෙන ගිහිල්ලා තියෙනවා.
එහෙම ගිහිල්ලා සමස්ත සමාජයේම ආර්ථික පැත්තෙන් දුරාචාරී දුෂ්චරිතවත් සමාජයක් බවට අපි පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කාරණේ දිහා අපන්නකව අපි බලන්න ඕන. අපන්නක ධර්මයේ පිහිටලා මේ කාරණේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. එහෙම නැත්නම් අපි සමහර වෙලාවට එක්කෙනෙකුට එක පිරිසකට චෝදනා කරමින් එහෙම නැත්නම් තමන්ගේ මතය හුවා දක්වමින් අනිකාගේ අදහස හෙලා දකිමින් ඔය වගේ කටයුතු කිරීම නිසා විශාල අයහපතක් වෙනවා. මේකේ සුළමුළ හැම ගැටලුවකටම හේතුවක් තියෙනවා බුදුදහමට අනුව. පටිච්ච සමුප්පන්නයි ගැටලුව. එතකොට ගැටලුව විසඳ ගන්න පුළුවන් වෙන්නේ මේ හේතුව දැක ගැනීම. එතකොට මෙතන නානා හේතු තියෙනවා. ඉතින් ওই විදිහට අපි ප්‍රධාන වශයෙන් අපිට පේනවා මතු පිටට ඉස්මතු වෙලා තියෙන්නේ මේකේ ඵලයේ හැටියට උඩට ඇවිල්ලා තියෙන්නේ ආර්ථිකමය ගැටලුව. ආර්ථිකය කියලා කියන්නේ බුදුදහමට අනුව සිව්පසය. ආහාර නිවාස ඇඳුම් බේත්තේ ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය භාණ්ඩ වස්තු භාණ්ඩ හා සේවා. ඒ ටික පිළිබඳ අර්බුදයකට අපි මූණ දීලා ඉන්නේ. එතකොට ඒ අපි මතු පිටින් අපි මූණ දීලා ඉන්න ගැටලුව. නමුත් මේකේ අභ්‍යන්තරයේ තියෙන්නේ මේකේ හේතුව හැටියට තියෙන්නේ ඇත්තටම ආර්ථිකමය කාරණයක් නෙමෙයි. දුරාචාරය, දුෂ්චරිත, ආචාර විද්‍යාත්මක ගැටලුවක් මෙතන තියෙන්නේ. දැන් මම කියන අදහස වුණත් එකහෙලා කවුරුවත් පිළිගන්න අවශ්‍ය කරන්නේ. අපි මේ කාරණා ඔස්සේ විමර්ශනය කරලා බලන්න ඕන. විඤ්ඤු පුරිසෝ ඉතිපටි සංචික්කති. අපි හැම දෙනාටම ටිකක් විමසා බැලීමේ ඥානෙ, විමසුම් නුවණ තියෙනවා. ඉතින් ඒක යොදලා බලන්න ඕන මේ අරුබුදේ මේ ගැටලුවේ සුළමුළු මොකද්ද? මේකට එක හේතුවක්ද තියෙන්නේ? නොඑක හේතු. දැන් මම කියනවා ආචාර විද්‍යාත්මක ගැටලුවක් මෙතන තියෙන්නේ කියලා. ඉතින් ඒකම විතරමද වෙනත් හේතු නැද්ද? එහෙම අපිට හොයන්න පුළුවන්, විමසන්න පුළුවන්. අපි ඒ විදිහට මේ ප්‍රශ්නෙට දායක වෙන්න ඕන. අපි හැමෝටම යුතුයකමක් තියෙනවා. අපි සම්මත වශයෙන් පරමාර්ථ සත්‍ය අනුව නෙමෙයි සම්මුතික සත්‍ය හැටියට අපි කතා කරනකොට අපි ශ්‍රී ලාංකික පුරවැසියෝ, ශ්‍රී ලංකාව අපේ රට, අපේ ජන්ම භූමිය, උපන් බිම, මේ තථාගත දහම තියෙන රට. ඉතින් සම්මුතික වශයෙන් අපි මේ භූමිය සහ මේ භූමියේ ඉන්න පුරවැසියෝ සම්බන්ධයෙන් යම් කිසි විශේෂත්වයක් දරනවා. පරමාර්ථ සත්‍ය ඇතුළට ගියාම ඒක ඊට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. නමුත් සම්මුතික වශයෙන් අපි කටයුතු කරනවානේ, සම්මුති සත්‍යය බුදුදහම පිළිගන්නවානේ. ඒ අනුව අපි සම්මුතික වශයෙන් මේක අපේ නිජ බිම, ජන්ම භූමිය, මේ ජාතිය අපි සලකනවා. ශ්‍රී ලාංකිකයන් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියලා ජනවර්ගීය පදනම අපි අයින් කරලා අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. අපිට මේ ප්‍රශ්නේ හැමෝටම බලපානවා මේ දේශය තුල ඉන්න අයට. ඉතින් ඒක නිසා අපි මේ සම්මුතික සත්‍යය මත පිහිටලා මේ ගැටලුව දිහා අපන්නකව මධ්‍යම ප්‍රතිපදාවකින් මැදහත්ව අපි මේක දිහා බැලුවොත් ඇත්තටම මේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. හැමෝගෙම අදහස්වල ගත හැකි දේ තියෙනවා. ඒ වගේම සමහර විට බැහැර කළ යුතු දේ තියෙනවා. අපි එකහෙලාම බාරගන්නෙත් නැතුව, එකහෙලාම ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව විමර්ශනය කරලා විමසලා අපිට මේකත් එක්ක කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඕකයි මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන උගන්වන ප්‍රතිපදාව, අපන්නක ප්‍රතිපදාව. ඒක තමයි අපන්නක සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ. ඉතින් හොඳයි අපි සූත්‍රයට යමු. මේ සූත්‍රයේ මුලින්ම අර පරලෝක කියන කාරණය ගත්තා. අත්ති පරලෝකෝ නත්ති පරලෝකෝ කියලා. ඒක අර අදහස් දෙකක් පුද්ගලයෝ ඉදිරිපත් කරනවා. මෙතන පරලෝකෝ කියනකින් අදහස් කරේ මේ මරුණයින් පස්සේ නැවත යම්කිසි භවයකට පුද්ගලයා පත්වීම. යම්කිසි තත්වයකට පත්වීම. භව කියන්නේ අපි තත්ත්ව කියලා නේ කියන්නේ. මනුෂ්‍ය භවයකට හෝ වෙනත් භවයකට පත්වීම. ඒක එතකොට ඒක අත්ති කියලා සමහර අය කියනවා, නත්ති කියලා තව පිරිසක්. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අපිට කියන්නේ ඇත කියන එක හෙලා බාර ගන්න එපා. නැත කියන එකත් එක හෙලා බාර ගන්න එපා.
ඇත කියන එක එකහෙලා ප්‍රතික්ෂේප කරන්නත් එපා. නැත කියන එකත් එකහෙලා ප්‍රතික්ෂේප කරන්න එපා. මේ පරලෝවක් ඇති බව හා නැති බව ඒක යම්කිසි කාරණයක් සංසිද්ධියක් ඒ යම්කිසි කාරණයක් පරලෝවක් ඇත කියන එක අදහස. අනේ අදහස මේ මතය පිළිගත්තොත් පරලෝවක් ඇත කියන කාරණේ පිළිගත්තොත් මොකද වෙන්නේ? පරලෝවක් නැත කියන කාරණේ පිළිගත්තොත් මොකද වෙන්නේ? පරලෝවක් ඇත කියන කාරණේ ප්‍රතික්ෂේප කරොත් මොකද වෙන්නේ? පරලෝවක් නැත කියන කාරණේ ප්‍රතික්ෂේප කරොත් මොකද වෙන්නේ? එකහෙලා. අන්න ඒකයි විමර්ශනය කරන්න බලන්න කියලා කිව්වේ. එතකොට ඒක විමර්ශනය කළා. බුදුරජාන් වහන්සේගේ තනි මතයක් මෙතෙන්දී ඉදිරිපත් කළේ නැහැ. ශාලේයක බ්‍රාහ්මණ ගෘහපතියනොත් එක්ක කිසියම් සංවාදයකට එළඹුණා බුදුරජාන් වහන්සේ. ඒ සංවාදයට එළඹිලා කිසියම් සාකච්ඡාවක් කළා. ගෘහපතියනි ඔබ මොකද හිතන්නේ? නුවණැති කෙනෙක් මෙන්න මේ විදිහට කල්පනා කරලා බලන්න. මේ පරලොවක් නැත කියලා යම්කිසි කෙනෙක් පිළිගත්තොත්. අර නැත කියන මතේ එකහෙලාම පිළිගන්න. පරලොවක් නැහැ කියන එක. ඉතින් එතකොට එයාගේ ක්‍රියාකාරීත්වය කොහොමද? ඉතින් එතකොට මේ සංවාදයට ගෘහපතියනොත් සම්බන්ධ වෙලා තියෙනවා. පිරිස එකතු වෙලා. ඉතින් පරලොවක් නැහැ කියන පුද්ගලයා ඉතින් මෙලොව හැසිරීම නරකයි නේද? පුද්ගලයන්ගේ පරලෝව විශ්වාස කරන්නේ නැති පුද්ගලයන්ගේ මෙලොව හැසිරීම නරකයි. ඒගොල්ලෝ කොහොම හරි ජීවත් වෙනවා. කොහොම හරි ජීවත් වෙනවා. ඒගොල්ලන්ට වැඩක් නැහැ සදාචාරයේ ලෝකේට පුද්ගලයාට වෙන අයහපත මොකුත් වොන්නේ නැහැ. කොහොම හරි ජීවත් වෙනවා. ඒකයි. ඒක නිදර්ශනයකට කියන්නේ ධර්ම සාහිත්‍යයේ කපුට වගේ කියලා. කාපෝපි ජීවති චිරාය බලින්ච බුන්තේ කියලා. ඔය සංස්කෘත කියමනකුත් තියෙනවා. ඒක තමයි මේ දවස්වල අපි ඔය තැන් තැන් වල කියවෙන්නේ. කාක්කා කියන්නේ ඒක තමයි. ඒ කපුටු ගතිය, කපුටෙක්ගේ ලක්ෂණය. කොහොම හරි බලාගෙන ඉඳලා අනුන්ගේ දෙයක් දැහැගෙන ගිහිල්ලා ඒක හංගගෙන අංගල තියලා ඒක කාල ජීවත් වෙනවා. ඒ කාරණේ ඇවිල්ලා තියෙන්නේ ඒ හේතුව නිසා. ඒ කපුටු ජීවන ක්‍රමය. ඒ මොකද එයා පරලොවක් විශ්වාස කරන්නේ නැහැ. එයාට මේ ලෝකේ ජීවත් වීම විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ ලෝකේ ජීවත් වීමෙදිත් එයාට මේ ආචාර ධර්ම ඕනේ නැහැ. මේක කාටද ආයිති? මේක ගන්න එක හරිද? මේක පරිහරණය කරන එක, භාවිතා කරන එක සුදුසුද? යන আদি වශයෙන් ඒක අවශ්‍ය නැහැ. අදාළ නැහැ පුද්ගලයා. කපුටෙක්සේ ජීවත් වෙනවා. එතකොට ඒක හිතකරද? අහිතකරද? එක එක පැත්තකින් ඒ පොලිසේ ජීවත් වීම පුද්ගලයාට අහිත කරයි. ඒ පුද්ගලයාට මොකද ඔහු හොරෙක්, වංචනිකයෙක්, අනුන්ගේ දේ පැහැරගන්නෙක්, මංකොල්ලකාරයෙක්, වංචනිකයෙක් බවට පරිවර්තනය වෙනවා. පරිවර්තනය වෙනකොටම ඔහු දූෂිතයෙක් වෙලා ඊළඟට ඔහුට දඬුවම් ලැබෙනවා, අපකීර්තියටපත් වෙනවා. නොයේ ගැහැටවලට ඒ පුද්ගලයා වශයෙන්පත් වෙනවා. එතකොට අර පරලෝ නොපිළිගැනීම නිසා ඊළඟට සමාජයටත් ඒ පුද්ගලයා විශාල හානියක්. අනුන්ට අනුන්ගේ දේ පැහැර ගන්න, හිංසා පීඩා කරන, නොයෙක් දේවල් කරන. ඒක සමාජයටත් ලොකු පීඩාවක්. එතකොට බලන්න පරලෝ නොපිළිගැනීම නිසා පුද්ගලයාගේ මෙලෝ ජීවිතය අයහපත් වෙනවා. ඊළඟට අනේකේ පාපක අකුසල සම්භවಂತಿ. ඒ පුද්ගලයා නොයෙක් පව් අකුසල රැස් කරගන්න. ඒ හරහා ඇති වෙනවා. එතකොට පරලෝවක් තිබුණොත් ඒ පුද්ගලයා පරලෝ ගියාම ඒ කරපු අයහපත එතන ඉඳින්න සිද්ධ වෙනවා. එතකොට පේනවා පරලොවක් නැතයි කියලා කියන මතය එකහෙලාම පිළිගැනීම අයහපත පිණිස හේතු වෙනවා කියලා පැහැදිලි වෙනවා. ප්‍රඥාවන්තව හිතුවා මේකේ භාවිතය ගත්තම අපිට පැහැදිලි. මේකේ භාවිතයනේ පරලොවක් නැත කියන මතය පිළිගත්ත පුද්ගලයාගේ භාවිතය. ඒක අපට අත්දකින්න පුළුවන් දෙයක්. අන්නේ විදිහට ඒක ශාලීයක ගෘහපතිය එක්ක බුදුරජාණන් වහන්සේ විමර්ශණයට ලක් කරනවා. මොකද මේ ශාලීයකල විඤ්ඤු පුරිසෝ හැටියට සලකන්නේ. මේ සාකච්ඡාව බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් ඒක නිසා. ඉතින් ඒක කරපුවාම ඔන්න ඒ අදහස තේරුම් ගියා. ඊළඟට අත්ති පරෝ ලෝකෝ කියන කාරණේ, පරලොවක් ඇත කියන කාරණේ පිළිගත්තම මොකද වෙන්නේ? ඒකත් අපි එකහෙලා පිළිගන්නේ නැතුව පිළිගත්තම මොකද වෙන්නේ කියන එක විමර්ශනය කරලා බැලුවා. ඉතින් පිළිගන්න පුද්ගලයා
මෙලෝ ජීවිතේ සදාචාර සම්පන්නව ජීවත් වෙන්න දුරාචාරී කටයුතු කරන්නේ නැහැ. එතකොට මේ සදාචාර සම්පන්න භාවය නිසා පුද්ගලයා පෞද්ගලික ඔහුගේ ජීවිතයේ උසස් කෙනෙක් යහපත් කෙනෙක් හොඳ මිනිස්සෙක් පුණ්‍යවන්ත ගුණගරුක කෙනෙක් බවට පරිවර්තනය ඔහු ජීවත් වෙන සමාජයටත් ඔහුගෙන් අයහපතක් වෙන්නේ නැහැ යහපතක්මයි වෙන්නේ. එතකොට මෙලෝ වශයෙන් ගත්තම පරලොවක් තියෙනවයි කියන කාරණේ පිළිගැනීම තුළ මෙලෝ වශයෙන් යහපතක් වෙනවා. ඊළඟට පරලොවක් තිබ්බොත් එතෙන්දී කරපු කර්මවල සුකට කර්මවල කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිතවල ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන් වෙන මේ පුද්ගලයා. පරලොවක් නැතත් ප්‍රශ්නයක් නැහැ. පරලොවක් නොතිබුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ පුද්ගලයාගේ මෙලොව ජීවිතේ යහපත් වෙලා මේ පුද්ගලයාගෙන් මේ සමාජයටත් යහපතක් සිද්ධ වෙනවා. එතනම යහපත් ප්‍රතිඵලයක් ඇති වෙලා තියෙනවා. පරලොවක් ඇතයි කියලා පිළිගැනීම තුළ. ඔන්න ඔය විදිහට ওই කාරණේ විමර්ශනය කරන ඉස්සර වෙලා. පරලොවක් ඇත, පරලොවක් නැත කියන මේ අදහස් දෙකේ තියෙන ඵලදායීතාවයේ නිෂ්ඵලතාවයේ හිතකර බව, අහිතකර බව හොඳට විමර්ශනය කරන. ඒ විමර්ශනය කරලා බැලීම තමයි මේ මෙතන ප්‍රධාන වශයෙන් කරන්නේ ඉතිපටි සංචික්කති. අන්න එහෙම විමර්ශනය කරපුවායින් පස්සේ මේකේ ඵලදායීතාවය හෝ නිෂ්ඵලතාවය පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන්. දැන් මොකක්ද වඩා හොඳ කියන එක පිළිගන්න පුළුවන්. තේරුම් කරගන්න පුළුවන්. ඒ තෙන්දි පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ සාලේය ගෘහපතිය පරලොවක් ඇත කියන අදහස පිළිගැනීම හැමතිම හොඳයි කියලා. පරලොවක් නැත. පරලොවක් තියෙනවද නැද්ද කියන කාරණේ වැඩක් නැහැ මෙතෙන්දී. ඒ තරම් අදාළ නැහැ. නමුත් පරලොවක් ඇත කියන අදහස පිළිගැනීම පරලොවක් ඇත කියන අදහස ප්‍රතික්ෂේප කිරීමට වඩා නැත්නම් පරලොවක් නැත කියන අදහස පිළිගැනීමට වඩා පරලොවක් ඇත කියන අදහස පිළිගැනීම වඩා ඵලදායි. ඒක අපි විමර්ශනයේකින් ගත්ත ප්‍රතිඵලයක්. ඒකයි. ඉතින් දැන් අපි ඔන්නෝමයි යම්කිසි දෙයක් පිළිගන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ. ඕක තමයි ඉතින්දි අපන්නක ප්‍රතිපදාව හැටියට බුදුජනන් වහන්සේ උන්න තෝරලා දුන්නා. ඊළඟට අපි දැක්ක අපි දෙවෙනි කාරණයකුත් කතා කළා මේ කිරිය අකිරිය කියලා කාරණයක්. නත්ති කිරියා අත්ති කිරියා. කිරියා කියලා කිව්වේ මෙතන ක්‍රියාව කර්මයට. ඔය අත්ති සුකට දුක්කට ආනංකම්මානම් පලං විපාකෝ කිව්වනේ. ඊට අදාළව නිදර්ශන බුදුරජාණන් වහන්සේ දැක්ව ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාර ප්‍රධාන වශයෙන් ඕව දැක්ව මුසාපිසුනා පරුසා සම්පප්පලාප ඕව තමයි කාය වචී කර්ම කිරියා කියලා උතන කිව්වේ ඒකයි සූත්‍රය. එතකොට සමහරු ඒ කාය වචී පාප කර්ම අකුසල කර්ම ප්‍රාණඝාත අදත්තා දාන ආදී ඉතින් ඒවා එහෙම දේවල් එහෙම ඒවා නැහැ කියලා කියනවා. ඔය කියන පව් අකුසල කර්ම කියලා જાතියක් නැහැ කියලා කියනවා. මේ ඔක්කොම ලෝකේ තියෙන ලෝකේ ඉන්න සියලුම සත්වයෝ එකම මස් ගොඩක් කෙරුවත් ඒ ප්‍රශ්නයක් නෑ. එතන එහෙම මොකක්වත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ කියලා. හොරකම් කෙරුවට අනුන්ගේ දේ පැහැරගත්තට මංකොල්ල කෑවට ප්‍රශ්නයක් නෑ කියලා එහෙම කියන අය. අපි ඒක එහෙම පිළිගන්නේ නැතුව නත්ති කිරියා කියන එක පිළිගන්නේ නැතුව ඒක එහෙම අපි විමර්ශනයට ලක් කරමු. එහෙම කළොත් යම්කිසි කෙනෙක් මොකද වෙන්නේ? මේ කර්ම කර්මය හොඳ හොඳ කර්ම කියලා જાතියක් නැහැ, නරක කර්ම කියලා જાතියක් නැහැ, පිම්පව් කියලා જાතියක් නැහැ කියලා කියන අදහස එකහෙලාම බාරගත්තොත් මොකද වෙන්නේ කියලා අපි නුවණින් විමසලා බලමු. ඉතින් නුවණින් විමසලා බලනකොට අපිට පේනවා ඒ විදිහට කටයුතු කරොත් ඒ පුද්ගලයාටත් හානියක් වෙනවා, සමාජයටත් හානියක් වෙනවා. අනිත් පැත්තෙන් අත්ති කිරියා පුඤ්ඤ පාප ක්‍රියා කියලා જાතියක් තියෙනවා. ඒවට අදාළ පලං විපාකෝ පල විපාකත් තියෙනවා කියන අදහස. ඒකත් අපි එකහෙලාම පිළිගන්නේ කියන නිසා බාරගන්නේ අපි. කවුරු කිව්වද? ඒකත් අපි විමර්ශනය කරලා බලනවා. මේ යහපත් ක්‍රියා, යහපත් කටයුතු, යහපත් ක්‍රියා මේ දේවල් ලෝක සම්මතයේ හැටියට. ඉතින් එහෙම දේවල් ලෝකේ තියෙනවා නේද? ඔව්. ඒවා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? මෙන්න මේ ප්‍රතිඵල තමයි ලැබෙන්නේ කියලා අපි ඒක ඒ ක්‍රියාවයි ඒ ප්‍රතිඵලයයි විමර්ශනය කරලා බලනවා.
තනි පුද්ගල අදහසක් හැටියට නැතුව සාමූහික සාකච්ඡාවක් විදිහට සාමකාමීව ඒක ගැන අවංක විවෘත මනසකින් බලන්න. බලපුවම අපිට පේනවා මේ නත්ති කිරියා කියන කාරණයට වඩා අත්ති කිරියා කියන කාරණය තුල ඵලදායිතාවයක් තියෙනවා කියලා. අර නත්ති කිරියා කියන එක පාප අකුසල ක්‍රියා කියලා જાතියක් නැත. ඊට අදාළ අයහපත් කර්මඵල නැත කියන අදහසේ ඉඳලා කටයුතු කිරීමට වඩා පාප අකුසල ක්‍රියා කියලා කොටසක් ඇත. පුණ්‍ය කුසල ක්‍රියා කියලා කොටසක් ඇත. ඒවට අදාළ අයහපත් ප්‍රතිඵල යහපත් ප්‍රතිඵල ඇත කියන අදහසේ ඉඳන් කටයුතු කිරීම වඩා ඵලදායි කියලා. අන්න එහෙම පැහැදිලි වෙනවා. දැන් අපිට අර කියන්නන් වාලේ කියන නිසා පිළිගැනීමකට වඩා විමසම් නුවණ යොදලා විමර්ශන බුද්ධිය යොදලා අපිට මේක පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරන්න පුළුවන්. පුණ්‍ය පාප කර්ම ඇත, ඒවට පුණ්‍ය පාප ඵල ඇත කියන අදහස අපි එකහෙලා බාරගන්නේ. කියන නිසා බාරගන්නේ. ඒක බාරගන්නේ, ඒක පිළිගන්නේ, ඒක ක්‍රියාත්මක කරන්නේ ප්‍රතිඵල සලකලා විමර්ශනය කරලා. අනිත් පැත්තට පාප අකුසල ක්‍රියා කියා දෙයක් නැත, ඊට අදාළ අයහපත් ප්‍රතිඵල නැත කියන අදහස. ඒකත් අපි එක සැරේටම බාරගන්නේ, එක සැරේටම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකත් අපි විමර්ශනය කරලා බලමු. විමර්ශනය කරලා බලපුවාම තේරෙනවා එහෙනම් මේකේ පාප අකුසල ක්‍රියා ඇත, පාප අකුසල ක්‍රියාවන්ට අදාළ ඵල විපාක ඇත, පුණ්‍ය කුසල ක්‍රියා කියා જાතියක් ඇත, ඊට අදාළ පුණ්‍ය කුසල විපාක ඇත කියන එක අදහස පිළිගැනීම වඩාත් ඵලදායි කියලා. වඩාත් ඵලදායි කියලා. ඉතින් ওই විදිහට තත්‍ර ගහපතයෝ විඤ්ඤෝ පුරුෂෝ इति පටිසංචික්කති සචේකෝ නත්ති කිරියා. මෙහෙම එකක් නැති වුණොත් එන්න මේකයි වෙන්නේ කියලා. යෝමයන් බවම් පුරුෂ පුද්ගලෝ ගායස්ත බේදා සොත්තිමත්තානං කරිස්සති. සචේකෝ අත්ති කිරියා යෝමයන් බවම් පුරුෂ පුද්ගලෝ ගායස්ත බේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපජ්ජිස්සති කියලා. ওই විදිහට මේකේ කර්මඵල නොතිබුණොත් ඉතින් එහෙවැනි අයහපත් කර්ම අයහපත් ඵල කියලා જાතියක් නැත්තම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. සුත්තිමත්තානම් කරන්ති. නමුත් තිබුණොත් අත්තිගිරිය තිබුණොත් ඒවමයන් බවම් පුරුෂ පුද්ගලෝ කායස්තු බේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපජ්ජය. මරණයෙන් පස්සේ පුද්ගලයාට ඒ දුක විඳින්න වෙනවා. මෙලොවත් ඒක වෙනවා. ඒ වගේම අනිත් පැත්තට එතකොට ඒක අපන්නක ධර්මයේ දුස්සමාහිත දුස්සමත්ව දුස්සමාදින්නෝ අපන්නක ධර්මයේ හරියට පිළිපැදීමක් නෙමෙයි. අනිත් පැත්තට තත්‍ර ගහපතේ උඤ්ඤෝ පුරුෂෝ ඉදිපටි සංචේක්කති සචේකෝ අත්තිකිරියා යෝමයන් බවම් පුරුෂ පුද්ගලෝ කායස බේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකම් උපජ්ජති. එහෙම තිබුණොත් එහෙම තියෙනවනම් පරලෝය යහපතක් සිද්ධ වෙනවා. ඒකයි ස්වභාවය. ඒ වගේම මේ ක්‍රියාවේ යහපත් ක්‍රියාවේ යහපත් ප්‍රතිඵල යහපත් ක්‍රියාවේ යහපත් ප්‍රතිඵල පිළිගත්තොත් ඒක මෙලොවත් පරලොවත් යහපත පිණිස හේතු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔය දෙවනුව බුදුරජාණන් වහන්සේ මේක තවදුරටත් ශාලීය ගෘහපතියන්ට පැහැදිලි කිරීම සඳහා මේ කිරියා අත්ති කිරියා නත්ති කිරියා කියන කාරණේ ගත්තා. ඔතන ඉඳලා අපි සූත්‍රයේ තව ඉස්සරහට යනවා. තවත් ඉදිරියට බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ සාකච්ඡාව ශාලීයීතු ගෘහපතියන් සමග කරනවා. එතනින් ඉස්සරහට තියෙන්නේ මෙන්න මේ වගේ කාරණයක් අරන් තියෙන්නේ. සාන්ති ගෘහපතියෝ ඒකේ සමන බ්‍රාහ්මණ එවං වාදිනෝ එවං දික්ඛිනෝ. මෙන්න මේ වගේ දෘෂ්ටියක්, මේ වගේ වාදයක්. ඒ දෘෂ්ටියයි වාදයයි කියලා කියන්නේ යම්කිසි අදහසක් ඇති බව අපි දෘෂ්ටිය කියලා කියනවා. ඒ අදහස පදනම් කරගෙන කරන සංවාදය නැත්නම් ඒ අදහස ඉදිරිපත් කිරීම වාදී කියලා කියනවා. එවං දික්ඛිනෝ එවං වාදිනෝ. මේකේ මුලට එන්නේ දික්ටි, ඊළඟට වාදී. අදහස සහ ඒ අදහස ඉදිරිපත් කිරීම. එතකොට සමහරු මෙන්න මේ වගේ අදහසක් දරනවා. ඒ අදහස මෙසේ ඉදිරිපත් කරනවා. කොහොමද? නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං සංකිලේසාය අහේතු අපච්චයා සත්තා සංකිලිස්සන්ති. නත්ති හේතු නත්ති
අපච්චයෝ සත්තානං විසුද්ධියා අ හේතු අපච්චය සත්තා විසුද්ධಂತಿ කියලා ඔය විදිහට ඊළඟට නත්ති බලං නත්ති විරියං නත්ති පුරිස තාමෝ නත්ති පුරිස පරක්කමෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ ජීවා අවසා අබලා අවිරියා නියති සංගති භාව පරිණතා චස්සේවාබි ජාතිසු සුඛ දුක්ඛං පටිසංවේදෙන්ති ඉති ඔය එක අදහසක් ඊට පස්සේ ඔයිට ප්‍රතිවිරුද්ධ අදහස අර උජු විපච්චනීක වාදේ තේ සංයෝකෝ ගහපතියෝ සමන බ්‍රාහ්මනානං ඒකේ සමන බ්‍රාහ්මනා උජු විපච්චනීක වාද සමහර අය මේට ප්‍රතිවිරුද්ධ අදහස ගන්නවා මොකද්ද අත්ති හේතු අත්තිපච්චය පච්චයෝ සත්තානං සංකිලේසාය සහේතු සප්පච්චය සත්තා සංකිලිස්සanti අත්තිපච්චයෝ සත්තානං විසුද්ධියා සහේතු සප්පච්චය සත්තා විසුද්ධ්‍යanti අත්ති බලං අත්ති විරියං අත්ති පුරිස තාමෝ අත්ති පුරිස පරක්කමෝ න සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ ජීවා අවසා අබලා අවිරියා නියති සංගති භාව පරිණතා චස්සේවා බිජාතිසු සුඛ දුක්ඛං පටිසංවේදෙන්ති ති තංකින් මඤ්ඤත ගහපතයෝ නනු මේ සමන බ්‍රාහ්මනාඤ්ඤ මඤ්ඤස්ස උජු විපච්චනීක වාදා කියලා ওই ප්‍රශ්නෙත් අහනවා ඉතින් ගෘහපතියෝ උත්තර දෙනවා එවම් බන්තේක එහෙමයි ස්වාමීනි එතකොට මේකේ අදහස මොකද්ද සම්ති ගහපතියෝ ඒකේ සමන බ්‍රාහ්මන එවම් වාදිනෝ එවම් දිට්ඨිනෝ මෙන්න මේ වගේ අදහසක් දරන මේ වගේ අදහසක් ඉදිරිපත් කරන අය ඉන්නවා කොහොමද නත්ති හේතු නත්ති පච්චයෝ හේතු ප්‍රත්‍ය නැතිව කියන්නේ හේතු ප්‍රත්‍ය නැතිව සත්තා සංකිලිස්සන්ති සත්තා විසුජ්ජන්ති මේ මිනිස්යන්ගේ පිරිසිදු බව සහ කෙලෙසීම කියන කාරණේ මෙතන කියයි පිරිසිදු බව කෙලෙසීම සංකිලේශ කියන්නේ කෙලෙසීම අනිත් පැත්තට කියන විසුජ්ජන්ති කියලා පිරිසිදු බව කියලා කියන ඔය දෙක මෙතන කතා කරන්නේ මෙතන අදහස් කරන්නේ එතකොට පිරිසිදු බව සහ කෙලෙසීම කියන කාරණේ මෙතන අරගෙන තියෙන ඊළඟ කාරණේ සත්තානං විසුද්ධි සත්තානං සංකිලේශ කියන කාරණේ එතකොට ඒකෙදි සත්තානං විසුද්ධි සත්තානං සංකිලේශ කියන කාරණා ගත්තම ඇතැම් අය කියනවා ඒකට හේතු නැතුව අහේතුකව ඒක සිද්ධ වෙනවා කියලා. ඒ වගේ අදහසක් මේ කියයි. තවත් සමහර අය කියනවා හේතු ඇතුව ඒ දේ සිද්ධ වෙනවා කියලා. එතකොට මෙතන අදහස් දෙකක්. කට්ටියක් කියන්නේ හේතු ඇතුව මේක වෙනවා කියලා. තවත් සමහර අය කියනවා හේතු මේකට හේතුවක් නැහැ. අහේතුකව මේ දේ සිද්ධ වෙනවා. අහේතු අපච්චය. අහේතු අපච්චය සත්තා සංකිලිස්සanti සත්තා විසුද්ධ්‍යanti කියලා. හේතු ප්‍රත්‍ය නැතුව සිද්ධ වෙනවා හේතු ප්‍රත්‍ය නැතුව අහේතු අපච්චය. මෙතන ඊළඟට කියනවා නත්ති බලං නත්ති විරියං නත්ති පුරිසතාමෝ නත්ති පුරිස පරක්කමෝ. ඒ කියන්නේ මේ පුද්ගලයාගේ සම්බන්ධතාවය මෙතනින් කතා කරන්නේ. පුද්ගලයාගේ පුද්ගල බල විරිය තාම පරක්කම. ඒ කියන්නේ අපේ උත්සාහය, අපේ කැපවීම, අපේ උනන්දු වීම, අපේ ක්‍රියාකාරී වීම පුද්ගලයාගේ. එහෙම එකක් එහෙම දෙයක් වැඩක් නැහැ. එහෙම දෙයක් අදාළ නැහැ. සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ ජීවා අවසා අබලා අවිරියා ඒ බල උත්සාහ කිරීමක් ඒවා වැඩක් නැහැ. නියති සංගති භාව පරිණත පුද්ගලයාගේ මේ පිරිසිදු වීමයි අපිරිසිදු වීම කියන දේ කිසියම් නියතියකින් සිද්ධ වෙන්නේ කියලා. ඔකට නියතිවාදය කියලා කියනවා. පිරිසිදු වීමත් අපිරිසිදු වීමත් වෙන්නේ මෙහිමයි කියලා මේ දෙක නියතියකට දාලා කියනවා. පුද්ගලයා උත්සාහ කරාට වැඩක් නැහැ.
එහෙම උත්සාහ කිරීමක් කියලා දෙයක් වොමනා නැහැ. එහෙමයි වෙන්නේ කියලා. අපිරිසිදු වීමයි අපිරිසිදු වීමයි දෙකම. ඊළඟට තව අනිත් පැත්ත ඕකේ නැහැ කියලා මේක පිළිගන්න. අත්ති හේතු අත්තිපච්චයෝ සත්තාන සංකිලේසාය. සහේතු සප්පච්චය සත්තා විසුජ්ජන්ති. කෙලෙසෙන්නයි පිරිසිදු වෙන්නයි හේතු තියෙනවා. කියනවා පුද්ගලයා උත්සාහ කරලා උත්සාහ කිරීමකින් තමයි පුද්ගල බල ක්‍රියාකාරීත්වයෙන් තමයි පුද්ගලයා අපිරිසිදු වෙන්නේ හෝ පිරිසිදු වෙන්නේ කියලා. එතකොට මේ පුද්ගලයාගේ පිරිසිදු බව අපිරිසිදු බවය කියන එකෙන් අදහස් කරන දේ මොකද්ද කියලා අපි දන්නවා. විසුද්ධි සහ අසුද්ධි. නැත්තම් මෙතන පාවිච්චි කරන වචනේ සංකිලේශ කියන වචනේ. විසුද්ධි සංකිලේශ. විසුද්ධි කියන්නේ පුද්ගලයාගේ කායික හැසිරීමේ වචන භාවිතයේ සහ සිතුම් පිතුම් රටාවේ නිවැරදි භාවයේ පිරිසුදු භාවයටයි විසුද්ධි කියන්නේ. ඊළඟට කායික ක්‍රියාකාරකම් වල සහ වචන භාවිතයේ සහ සිතුම් පිතුම් රටාවේ අයහපත් බව සංකිලේශ කියලා කියනවා. ඔන්න ඔය විසුද්ධි සහ සංකිලේශ කියන දෙකට දෙක කිසිම හේතුවක් නැතුව අහේතු අපච්චේව සිද්ධ වෙනවා. ඒකට පුද්ගලයා උත්සාහ කිරීමක් ඔය දෙකටම උත්සාහ කරාට වැඩක් නැහැ. නත්ති බලන් නත්ති විරියන් නත්ති පුරිසතාම නත්ති පුරිස පරක්කම නත්ති නත්ති කියන්නේ නෑ වැඩක් නෑ කියන අර්ථය. උත්සාහ කරාට වැඩක් නෑ කියන. ඊළඟට ඒගොල්ලෝ නියති සංගති භාව පරිණතියක් ගැන කියන. නියති සංගති භාව පරිණතිය. ඒක ක්‍රමානුකූලව කිසියම් කාල පරිච්ඡේදයක් තුළ කියලා කියන. චස්සේවාබි ජාතිසු කියලා එතන කියන. චස්සේවාබි ජාතිසු. ඒ කියන්නේ ච කියන්නේ හයනේ සාමාන්‍ය. හය. ඉතින් ජාති හයක් ඇතුළත ඒක සිද්ධ වෙනවා කියලා. එතකොට ඒක කිසියම් නියතිවාදිය නියතියක් ඉදිරිපත් කරන්නේ. සාමාන්‍ය අපි දන්නෝ නියතියක් ඉදිරිපත් කරන්න බෑ නියති කියලා දේවල් ඉදිරිපත් කරන්න බෑ. ඔය භෞතික විද්‍යාවේ තමයි හුඟක් වෙලාවට නියති ඉදිරිපත් කරන්නේ. මේ භෞතිකයේ කිසියම් නියති ස්වරූපයක් තියෙනවායි කියලා. නමුත් දැන් නූතනේ ඒක තේරුම් අරන් තියෙනවා හුඟක් අය. භෞතිකයේ නියතියක් පෙන්වන්න බෑ මොකද මේ විපරිණාමය නිසා අනිත්‍යතාවය නිසා කියලා. ඕනම දෙයක් ඕනම වෙලාවක ඕනෑම තත්ත්වයකට වෙනස් වෙන්න පුළුවන් හැකියාව අනිත්‍යතාව. අනිච්චතා. ඊළඟට ඕනම දෙයක් ආරම්භයේ ඉඳලා ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙනස් වීගෙන යනවා. අපි ඒකට විපරිණාම කියන. හැබැයි මේ වෙනස් වීමත් එක විදිහකට වෙන්නේ නැහැ. එක රටාවකට එක තාලයකට එක රිද්මයකටම වෙන්නේ නැහැ. මේ වෙනස් වීම පරිණාම කියලා එකක් නැහැ. සිද්ධ වෙන්නේ විපරිණාම. ඒ නිසා පරිණාමවාදය කියන එක ඒක පුස්සක්. ඒක කවුරුවත් දැන් පිළිගන්නේ නැහැ. බුදුදහමේ පරිණාමය පිළිගන්නේ නැහැ. විපරිණාමය තමයි බුදුදහම පෙන්නන්නේ. ක්‍රමයෙන් වෙනස් වීගෙන යනවා. හැබැයි එක විදිහකට නෙවෙයි වෙනස් වෙන්නේ. මේ වෙනස් වීමෙත් වෙනස් වීමක් තියෙනවා. ක්‍රමානුකූලව වෙනස් වීගෙන යන ආකාරයේ එකම 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 දෙයක් එක වෙලාවේ හටගත්තා කියලා අපි හිතමු. ඒක ක්‍රමයෙන් වෙනස් වීගෙන යනවා. නමුත් එකම විදිහට නෙමෙයි. ඒකයි ඔය පරිණාම කියන වචනේ බුදුදහම පාවිච්චි නොකරන්නේ. බුදුදහම පාවිච්චි කරන්නේ විපරිණාම කියන වචන. අන්නේ විදිහට මේ කාරණේ නැත්නම් මේ පුද්ගලයාගේ පිරිසිදු බව අපිරිසිදු බව කියන කාරණේට හේතු ප්‍රත්‍ය ඇති බවක් තමයි අපි පිළිගන්නේ. නමුත් මෙතන කියන්නේ අහේතු අපච්චය සත්තා සංකිලිස්සන්ති සත්තා විසුජ්ජන්ති කියලා. ඕක ඔය විදිහට. ඒක එක මතයක්. පිරිසිදු වීම සහ අපිරිසිදු වීම නියති සංගතියකින් සිද්ධ වෙනවා කියලා. නියති සංගති භාව පරිණත. ඒ නියතියක් තියෙනවා, ඒක විදිහක් තියෙනවා. ඒ විදිහ තමයි ඒක වෙන්නේ කියලා. ඔන්නෝමයි ඕක ඔය අදහස. ඊළඟට දෙවෙනි අදහස ඕකේ උජු විපච්චනීක වාදයේ ඊට වැඩිය වෙනස්. ඒ අය පිළිගන්නෝ අත්ති හේතු අත්තිපච්චයෝ සත්තානං සංකිලේසාය සහ විසුද්ධිය. කෙලෙසීමටත් පිරිසිදු වීමටත් හේතු තියෙනවා. හේතු ප්‍රත්‍ය ඇතුවයි මේක සිද්ධ වෙන්නේ. ඒක නිසා පුද්ගලයාට පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය පුරිස බල පුරිස විරිය පුරිස තාම පුරිස පරක්කම කියන්නේ මේ පුද්ගල ක්‍රියාකාරීත්වය. පුද්ගල ක්‍රියාකාරීත්වය තුළින් පුද්ගලයා අපිරිසිදු වෙනෝ පුද්ගල ක්‍රියාකාරීත්වෙම පුද්ගලයාට පිරිසිදු වෙන්නත් පුළුවන්. ওই විදිහට
එතකොට එහෙම අදහසකුත් තියෙන. දැන් ඔය අදහස් දෙක එක හෙලා බාර ගන්න එක හෙලා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක විමර්ශනය කරලා බලනවා. විමර්ශනය කරලා බලපුවාම මොන අදහසට වඩා සහේතුක වඩා හරි මොකද්ද කියන එක පුද්ගලයාට මේක තෝර බේර ගන්න පුළුවන්. ඒකයි. ඉතින් ඔය පළවෙනි අදහස නත්ති නත්තික වාදේ හේතු ප්‍රත්‍ය නැතුව තමයි පුද්ගලයෝ අපිරිසිදු වෙන්නේ. හේතු ප්‍රත්‍ය නැතුවම තමයි පිරිසිදු වෙන්නේ. ඒක නියතියකින් වෙන්නේ. අපිරිසිදු වීමයි පිරිසිදු වීමයි නියතියකින් සිද්ධ වෙන්නේ කියන අදහස පිළිගත්තොත් ඉතින් පුද්ගලයා කාය දුස්චරිතේ වචී දුස්චරිතේට මනෝ දුස්චරිතේට යනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඒක කාය දුස්චරිතේට වචී දුස්චරිතේට මනෝ දුස්චරිතේට යෑම අහිත කරයි පුද්ගලයාට සමාජයට ලෝකයට හැම පැත්තටම අහිත කරයි. ඉතින් ඒක හොඳින් සලකා බලපුවාම අනිත් පැත්තේ අදහස අපි බලනවා. හේතු ඇතුවයි කරුණු ඇතුවයි පුද්ගලයා පිරිසිදු වෙන්නේ. හේතු ඇතුවයි කරුණු ඇතුවයි පුද්ගලයා අපිරිසිදු වෙන්නේ කියන කාරණේ බලපුවාම අපිට මේ හේතු ප්‍රත්‍ය පේනවා. පිරිසිදු අපිරිසිදු භාවයේද. එතකොට එතන අපිරිසිදු භාවය අපි කවුරුත් ප්‍රතික්ෂේප කරන එකක් නේ. පුද්ගලයාගේ කාය දුස්චරිතය, මනෝ දුස්චරිතය, වචී දුස්චරිතය, ඒකනේ අපිරිසිදු භාව කියන්නේ. ඒකේ අයහපතත් අපි දැන් අත්විඳිනවා. ඒක කවුරුත් අත්දකිනකොට කවුරුත් ඒක ප්‍රතික්ෂේප කරන කාරණයක්. අසුද්ධිය කියන කාරණය. සංකිලේශ කියන කාරණය. කෙලෙසීම නිසා පුද්ගලයේ කෙලෙසුනාම ඒ කෙලෙසිච්ච ස්වභාවයටනේ කෙලෙසිච්ච නිසානේ කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතයට පුද්ගලයා නැඹුරු වෙලා ඉන්නේ. එතකොට පාපී දෘෂ්ටියට, මිත්‍යා දෘෂ්ටියට දැන් මෙතන ඒ වචන පාවිච්චි කරන මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, අරියානම් පච්චනීකතා, අසද්දම්ම සංඤත්ති, අත්තුක්කංසනා පරවම්බන ඔය ලක්ෂණය. මිත්‍යා දෘෂ්ටියට ගිහිල්ලා මිත්‍යා සංකල්ප වලට වැටිලා මිත්‍යා වැරදි වචන කියන අරියානම් පච්චනීකතා හරිදී ඉදිරිපත් කරන අයව හෙලා දකින පහත් කොට සලකන ඒ අයගේ හරි අදහස් නිවැරදි අදහස් ප්‍රතික්ෂේප කරන ඊළඟට අසද්දම්ම සංඤත්ති වැරදි දේවල් අනිත් අයට sannivedanaya කරන ඒ ගමන් අත්ත්ුක්කංශනා තමන් හුවා දක්වන පරවම්බන අනිත් අයගේ යහපත් අදහස් ඉදිරිපත් කරන අය හෙලා දකින ඔය ලක්ෂණය නේ. ඔය ලක්ෂණය දැන් අපිට හොඳට දකින්න පුළුවන් මේ දවස්වල අපේ රාජ්‍ය නායකයන් ලංකාවේ මිත්‍යා දිට්ඨික වෙලා ඔක්කොමලා සේරම මිත්‍යා දෘෂ්ටිකයෝ. කිසි කෙනෙක් මේ සම්මා දිට්ඨික කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. පුදුම තරම් විදිහට මිත්‍යා දෘෂ්ටික වෙලා මිත්‍යා සංකල්ප වල ඉන්නේ. මිත්‍යා වාචා ඒගොල්ලෝ කතා කරන වචන. අරියානම් පච්චනීකතා අර ආර්යෝ හෙලා දකිනවා. ආර්යන්ගේ වචන ආර්යෝ ආර්ය ප්‍රතිපදාව අරියානම් පච්චනීකතා කියලා කියන්නේ ඒක ආර්ය ප්‍රතිපදාව. අර සීල සමාධි ප්‍රඥා ඒව සම්පූර්ණ බැහැර කරන ප්‍රතික්ෂේප කරන. ඊළඟට අසද්දම්ම සංඤත්ති. ඒගොල්ලන්ගේ ළඟ තියෙන අසද්ධර්මයේ අනිත් අයට sannivedanaya කරන. අනිත් අයත් ඒවට යොමු කරනවා. ඒගොල්ලන්ගේ වැරදි දේවල් හරි කියලා. ඒ අතර අත්ත්ුක්කංශන තමන්ව ඔසවා තබන්න කතා කරනවා. මම නැත්තම් බෑ. මම එක තමයි කරන්න ඕන. මම නැතුව බෑ. මගේ අදහස හරි. මගේ ක්‍රියාමාර්ගය හරි. පරවම්බන අනිත් එක්කෙනා ඉදිරිපත් කරන හරි අදහසවත් පිළිගන්නේ ඒක හෙලා දකිනවා. ඊවං සිමේ අනේකී පාපක අකුසල ධම්මා සම්භවಂತಿ මිච්ඡා දිට්ඨි පච්චය. අන්න මිත්‍යා දෘෂ්ටියට වැටුණ පුද්ගලයා නිසා අනේකී පාපක අකුසල ධම්මා සම්භවಂತಿ. කෙලවරක් නැති පව් අකුසල් හට ගන්නවා කියලා. ඉතින් ඕක අපිට දැන් අත් දකින්න පුළුවන්, අත් විඳින්න පුළුවන්. එතකොට දැන් ඔහොම ඔය தത്വයට පත් වෙන්නේ මොකද? අර නත්ති හේතු නත්ති පච්චයෝ සත්තා විසුජ්ජಂತಿ සත්තා සංකිලිස්සಂತಿ කියන අදහස නිසා. එතකොට හේතු ඇතුව හේතු ප්‍රත්‍ය ඇතුව පුද්ගලයෝ අපිරිසිදු වෙනවය පිරිසිදු වෙනවය කියන අදහස පැත්තට අපි ගිහිල්ලා බැලුවොත් කිසියම් හේතුවක් නිසානේ මේ පුද්ගලයා අපිරිසිදු වෙලා තියෙන්නේ, මිත්‍යා දෘෂ්ටිකයක් වෙලා තියෙන්නේ. මේ නොයෙක් පාප අකුසල ධර්ම කරන්නේ, හොරකම් කරන්නේ, වංචා කරන්නේ, දූෂණ කරන්නේ, අත්ත්ුක්කංශනය කරන්නේ, පරවම්බනය කරන්නේ,
ප්‍රාණඝාත කරන්නේ මිනි මරන්නේ වෙඩි තියන්නේ ඒ හේතුව නිසා. එතකොට අපි මේ හේතුව අපිට පැහැදිලියි දැන් මේ හේතුවක් ඇතුවයි මේ පුද්ගලයා පුද්ගලයෝ ඕ පුද්ගල කණ්ඩායම සත්වයා කියලා මෙතන කියන්නේ අපිරිසිදු වෙලා තියෙන්නේ කියලා. කාය දුස්චරිතේට වචී දුස්චරිතේට මනෝ දුස්චරිතේට වැටිලා තියෙන්නේ. එහෙනම් මෙතෙන්දි අර පුද්ගල බල තාම පරක්කම කියන කාරණා අපි පිළිගන්නවා. ඒ ඒ පුද්ගලයා උත්සාහ කරොත් පෙරවැයම් කරොත් මේ විසුද්ධිය ඇති කරගන්න පුළුවන්. අර සංකිලේශ භාවය දුරු කරගන්න පුළුවන්. උත්සාහ කරොත්. මේක හේතු ඇතුවයි අ හේතු අපච්ච නියති සංගති භාව පරිණතියකින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි මේ. හේතු ප්‍රත්‍යයතුව සිද්ධ වෙන දෙයක්. පුද්ගලයා මේ මිත්‍යා දෘෂ්ටික වීම පළවෙනි කාරණේ. එතන ඉඳලා මිත්‍යා සංකල්ප වලට වැටිලා මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත වලට යනවා. හේතු ඇතුව හේතු ප්‍රත්‍යයතුව සිද්ධ වෙන්නේ. එහෙනම් මේක වෙනස් කරගන්න පුළුවන් කාරණයක්. නියති සංගතියක් නෙමෙයි කියලා. ඒ විදිහට බලපුවාම මේ වෙන අයහපත තේරුම් ගන්නත් පුළුවන්. මේ වෙන අයහපතෙන් මිදෙන්නත් පුළුවන්. අර විදිහට නත්ති හේතු නත්ති පච්චයෝ කියන විදිහට මේක බැලුව මේක තේරුම් ගත්තොත් මේක කරන්න බෑ. කරන්න බෑ කියන්නේ ඒකෙන් තවදුරටත් වෙන්නේ අයහපතමයි. තවදුරටත් වෙන්නේ අයහපතමයි. ඉතින් ඒකයි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ දේ මේ සිද්ධි දෙක අපන්නකව බලන්න. පිඤ්ඤු පුරුෂෝ ඉතිපටි සංචික්කත. මේ අදහස් දෙක අහේතු අපච්චය අපච්චයා සත්තා සංකිලිස්සන්ති විසුජ්ජන්ති. ඔය එක අදහසක්. හේතුවක් නැතුව ප්‍රත්‍යක් නැතුව නියති සංගති භාවයක් හැටියට පුද්ගලෝ අපිරිසිදු වෙනවා පිරිසිදු වෙනවා. ඒක එක අදහසක්. ඒක අපි එකහෙලාම පිළිගන්නේත් නැහැ ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඊළඟට සහේතු සප්පච්චය හේතු ප්‍රත්‍ය ඇතුව සත්වයා අපිරිසිදු වෙනවා සත්වයා පිරිසිදු වෙනවා කියන කාරණා. ඒකත් අපි එකහෙලා බාරගන්නේත් නැහැ එකහෙලා ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඔය අදහස් දෙකේම ප්‍රතිඵල අපි නුවණින් විමසලා බලමු. බලපුවම අපිට පේනවා අර අහේතු අපච්චය නියති සංගති භාවයක ඒ කියන අදහස පුද්ගලයා පිරිසිදු වෙන්නේ පුද්ගලයා අපිරිසිදු වෙන්නේ හේතු ප්‍රත්‍ය නැතුවයි නියතියකින් සිද්ධ වෙනවායි කියන අදහස ගත්තොත් පුද්ගලයාට ඒකෙන් මිදෙන්න හැකියාවක් නැහැ. පුද්ගල බල පරක්කම තාම මේ වගේ කාරණා යොදන්න දෙයක්වත් නැහැ. යොදන්න ඒක වයින් වැඩක් නැහැ. අර අපිරිසිදු බව එහෙමම අපිට බාරගන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. ඕක කොහොමයි කියලා අර එහෙම පිළිගන්න අය ඉන්න. එහෙම පිළිග දැන් වර්තමාන ගැටලුවත් එහෙම පිළිගන්න අය ඉන්න. ඔයාට කරන්න දෙයක් නැහැ. අපිට ඔයාට කරන්න දෙයක් නැහැ ආදිවාසීන්. ඉතින් එතකොට අර අර දුක්ඛ දෝමනස්ස ටික අනේකේ පාපක අකුසල ධම්මා සම්භවಂತಿ මිච්ඡාදිට්ඨි පච්චය. ඒ නොයෙක් පාප අකුසල ධර්මයන්ට යට වෙලා අර අකුසලයන්ට යට වෙලා දුකට වැටිලා ඉන්නවා. ඒකෙන් මිදීමේ ඉඩක් ලැබෙනෝ අත්ති හේතු අත්තිපච්චය සත්තා සංකිලිස්සන්ති සත්තා විසුජ්ජන්ති කියන කාරණයට ආවෝ. හේතු ප්‍රත්‍ය ඇතුවයි පුද්ගලයේ අපිරිසිදු වෙන්නේ පිරිසිදු වෙන්නේ. ඉතින් අපිරිසිදු වෙලා තියෙනකොට ඒ කියන්නේ කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත වලින් යුක්තව ඉන්නකොට ඒකේ තියෙන අයහපත අපිට පැහැදිලිනේ. එහෙනම් හේතු ප්‍රත්‍ය ඇතුව නම් මේ අපිරිසිදු භාවය වෙලා තියෙන්නේ අපිට ඒ හේතු ප්‍රත්‍ය අයින් කරන්න පුළුවන්. අයින් කරපුවාම ඒ අයින් කිරීම හරහා පුද්ගලයා පිරිසිදු කරන්න පුළුවන්. ඕදානපක්ක. ඒ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. ඒකයි. ඉතින් දැන් එහෙම බලපුවාම වඩා මොකද්ද? වඩා ගැළපෙන අදහස මොකද්ද මෙතන? අපිට තේරුම් ගන්න පිළිගන්න වඩාත් සුදුසු අදහස මොකද්ද? කාටත් පේනෝ අත්ති හේතු අත්තිපච්චය සත්තා විසුජ්ජන්ති සත්තා සංකිලිස්සන්ති කියන අදහස වඩා පිළිගැනීමට සුදුසු අදහසක්. ඒක අපි පිළිගත්තේ අර පුද්ගලයේ කියපු නිසා නෙමෙයි. කියපු නිසා නෙමෙයි. පුද්ගලයා පුද්ගලයේ නත්ති හේතු නත්ති පච්චයෝ කියන අදහසත් ඉදිරිපත් කර. පුද්ගලයා කෙලෙසෙන්නේ, සත්වයා කෙලෙසෙන්නේ, පිරිසිදු වෙන්නේ නියති සංගතියකින් කියලා. හේතුපත්‍යයෙන් තොරවයි කියලා. එහෙම අදහසකුත් ආවා. අපි ඒකත් ඔහොම තියාගත්තා. පිළිගත්තේ නැහැ. පිළිපැද්දේ නැහැ.
අනිප්පත්‍ය තව කෙනෙක් කිව්වා හේතුපත්‍ය සහිතයි මේක වෙන්නේ පුද්ගලයා පිරිසිදු වෙන්නේ හෝ අපිරිසිදු වෙන්නේ කියලා. ඒ අදහසත් අපි පිළිගත්තේ නැහැ කියලා. පිළිපැද්දේ නැහැ. දෙකම අපි විමර්ශනය කරලා බලමු. බලපුවම අපිට පේන මේකෙන් වඩා ගැළපෙන යෝග්‍ය අදහස වෙන්නේ අත්ති හේතු අත්ති පච්චයෝ සත්තානං විසුද්ධිය. සත්තානං සංකිලේසය කියන මේ අදහස. එතකොට ඒක සම්මාදිට්ඨියක් වෙනවා. මෙතන ඉඳලා සම්මාදිට්ඨි සම්මා සංකල්ප ආදී වශයෙන් ඒක කුසලය ඇති වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට ඥානාන්විතව ප්‍රඥාන්විතව ටිකක් කල්පනා කරලා බැලුවොත් අපිට හැම දෙයකම අන්තගාමී නොවි හරිදී තෝරලා බේරලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය විදිහට බුදුදහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට හරිදී තෝරගන්න, වැරදි දේ බැහැර කරන්න, කුසලයේ වඩා ගන්න, අකුසලයේ ගෙවා ගන්න අවශ්‍ය කරන මාර්ගෝපදේශනේ මේ කරන්නේ මේ දේශනාවේ. ඉතින් අපි සූත්‍ර සාකච්ඡාව අපි උත්තරින් අදට නිමා කරනවා. සූත්‍රයේ තවදුරටත් ඉදිරියට තියෙනවා. ඉතින් ඊළඟට යන කාරණා අපි ඉදිරි අවස්ථාවකදී කතා බහ කරමු. අපි සමහර විට අපි අපේ අර ඉල්ලීමට අනුව මේ වර්තමාන ප්‍රශ්නය පිළිබඳව යම් කිසි සාකච්ඡාවක් කරන්න අපි අදහස් කරනවා. ඒ ඉල්ලීම ගැන අපි සලකා බලමු. අපිට එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තියෙනවා. මම ඒක කෙරෙන දවස පිළිබඳව නිවේදනයක් සඳහන් කරලා තියන්නම්. එම නැත්තම් අපි නැවත මුණ ගැහෙන්නේ සිකුරාදා. දැන් අපි සඳුදා සහ සිකුරාදා දින දෙක ධර්ම සාකච්ඡාවටත් කමඨහන් සාකච්ඡාවටත් වෙන් කරගෙන තියෙන්නේ. අර සාකච්ඡාව අපි අවස්ථාවක් යෙදුනොත් කරමු. ඉතින් හොඳයි, අපි එහෙමනම් මේ අද අපි කතා බහ කර දෙ, ඒ කියන්නේ අද විශේෂයෙන් ගත්තේ අර විසුද්ධි සහ සංකිලේස කියන කොටස, පිරිසිදු වීම සහ අපිරිසිදු වීම පුද්ගලයාගේ. පුද්ගලයේ කාය දුෂ්චරිතයට, වචී දුෂ්චරිතයට, මනෝ දුෂ්චරිතයට වැටීමයි සංකිලේස කියන්නේ. කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේට පත්වීමයි විසුද්ධි කියලා කියන්නේ. එතකොට ඒක හේතුප්‍රත්‍ය ඇතුව සිද්ධ වෙන දෙයක්, පුද්ගලයාගේ උත්සාහයෙන් වැරවැයමින් කරගන්න පුළුවන් දෙයක්, කෙරෙන දෙයක් කියන අදහස එක පැත්තක. අනිත් පැත්තෙන් හේතුප්‍රත්‍ය නැතුව පිරිසිදු වීමත් අපිරිසිදු වීමත් වෙනවා. ඒක නියති සංගතිය පරිණත වීමෙන්, මේ නියති සංගති භාවයකින් සිද්ධ වෙනවා කියන අදහස අනිත් පැත්ත. ඉතින් අදහස් දෙකම එකහෙලා බාරගන්නෙත් නැතුව, එකහෙලා ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව අපන්නක ප්‍රතිපදාවට ඇවිල්ලා මධ්‍යස්ථව හිතලා කල්පනා කරලා ඒක බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමයි මෙතෙන්දි කරන්නේ. ඒක තමයි මෙතන අද අපේ සූත්‍රයෙන් කතා කළ කොටස. හොඳයි, අපි ওই අදහස ඔහොම තියාගෙන ධර්ම සාකච්ඡාවට යනවා. අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍ර පිරිසට අපි ඉඩ අවකාශ සලසමු. මේ පිළිබඳව කිසියම් අදහසක් එකතු කිරීමක් කරන්න තියෙනවා නම්, එහෙම වෙනත් දහම් ගැටලු ආදී තියෙනවා නම් ඒ සඳහාත් අපි අවකාශ ලබා ගමු. හොඳයි, මෙතෙන් සිට අපි සාකච්ඡා වාරයට යමු. ඔසවනස මම දැන් ඒ යෝජනාව කියලා තියෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න ඒක හරිම වැදගත් දෙයක් අපි හැමෝටම. ඉතින් ඒ නිසා අපි ඒකට වෙනම දවසක් වෙන් කරගන්නවා. මේ මම ඇත්තටම කල්පනා කරුවේ මේ ප්‍රශ්නයක් මානිකර ස්වාමීන් වහන්සේ, දැන් අපි හැමෝම මම හිතන්නේ මේ ලංකාවේ ඉන්න අයත් ලංකාවෙන් පිට ඉන්න අයත් මේ ලංකාවේ සිද්ධ වෙන දේ ගැන නොවේ මේ පෘථිවි ප්‍රගහරණයන ඔය දේවල් බලනවා, අරගල අරගෙන මේවා බලනවා. එතකොට අපේ සිද්ධටත් මේක නොයෙක් නොයෙක් විදියට බලපාන අපේ හිතේ තියෙන තත්ත්වය අපිට ආරක්ෂා කරගන්න හරි අපහසුතාවයක් තියෙනවා මෙතන. එතකොට මම කල්පනා කරන ස්වාමීන් වහන්සේ අපි අර සමාධි කියන එක බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙනවානේ අර ධ්‍යාන හතරකින්. ඒ කියන්නේ
විච්ඡේව කාමෙහි විච්ඡ කුසලෙහි ධම්මෙහි ආදී වශයෙන් විච්ඡේව කුසලෙහි ධම්මෙහි කියලා පළවෙනි ඥාණය ඊට පස්සේ දෙවෙනි ඥාණය විදිහට විතක්ක විචාරාණ නූප සමා ඒ විදිහට ඉතින් ඒකෝ සන්වාස දැන් මේ අපි මේ කුයි දේවල් මේ බාහිරව සිද්ධ වුණත් අපිට ඒවට යම් කිසි විදිහකින් දායක වෙන්න පුළුවන් නම් ඒවා යම් කිසි ප්‍රමාණයකට සමනය කරගන්න අපි කළ යුතුයි නමුත් ඒ අතරතුරේ සන්වාස අපිට අපේ සිත තුළ තියෙන තත්ත්වය ගැන අපි බොහොම සැලකිල්ලෙන් ඒකට යම් යම් විදිහට කටයුතු කරන්න සිද්ධ වෙනවා ඉතින් මම මේ කල්පනා කරුවා මෙතනදී මේ විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලෙහි ධම්මේ කියන මේ පදේ අපිට මේ වෙලාවේ හරියට වැදගත් වෙනවා කියලා. ඉතින් සයන්වස අපිට ඒ ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද? අපි අපේ හිත කොහොමද මේ තැනදී මේ ධර්මානුකූල විදියට අපි පවත්ව ගන්න කොහොමද කියන්නේ? ඔව් මෙතෙන්දී පළවෙනි තම වැදගත් දේ තමයි මේ සමාධිය බිඳගන්නේ නැතුව කටයුතු කිරීම. අපි සමාධිය බිඳගත්තොත් ඒ කියන්නේ අපි දැන් කාම අකුසල පැත්තට නැඹුරු වුණොත් තමයි මේ සමාධිය බිඳෙන්නේ. එතකොට අපි මේ එන නොඑක් අදහස් නොඑක් අයගේ මතිමතාන්තර අපිට එහාට මෙහාට යවා ගන්න හෝමාරු කර ගන්න අපේ රුචි අරුචිකම් අනුව සමහර වෙලාවට කවුරු හරි අදහසක් කිව්වොත් ඒක අපි තවත් කෙනෙක් එක්ක කියනවා. ඇතැම් අදහස් වලට අපේ පුද්ගලික කැමැත්තක් හෝ අකමැත්තක් තියෙන බවකුත් පේනවා. මේ ඇතැම් අදහස පිළිගන්නවා, ඇතැම් අදහස ප්‍රතික්ෂේප කරනවා. මේ වගේ හැම පුද්ගලයෙක් දිහාම බලපුවාම මේ අදහස් වලට පක්ෂ විපක්ෂ ගතියක් තියෙනවා. ඒ වගේ ලක්ෂණයක් තියෙනවා. ඒවා හුවමාරු වෙනවා, ඒවා සාකච්ඡා වෙනවා ඒ විදිහට. හැබැයි අපි අර භාවනාවේදී අපි මූලික වශයෙන් දියුණු කරගත්ත මේ සතිමත් බව, අවදිමත් බව තියා ගැනීම අවශ්‍යයි. මොකද්ද මේ වෙන්නේ, මොකද්ද මේ සිද්ධිය, මොකද්ද මේ දේ. ඊළඟට ප්‍රඥාවන්ත බව, මේක තේරුම් ගැනීම, මේ වර්තමානය තේරුම් ගැනීම. අපි හුඟක් වෙලාවට අර අතීතයට යන ගතියක් මේ ප්‍රශ්නේදී තියෙනවා. වර්තමානයේ ඉන්න ස්වභාවයට වඩා අපි මොකද මේකට හේතු ප්‍රත්‍ය හොයනකොට හුඟක් වෙලාවට මේ වර්තමාන හේතුව ගැනීමයි වඩා වැදගත් වෙන්නේ. අපි හුඟක් අතීත හේතු වලට යනවා. අතීත හේතු වලට ගිහිල්ලා අතීතයේ ඒ හේතු ඇති කරපු පුද්ගලෝ සමහර වෙලට අද ඇත්තෙත් නැහැ. ඒ අය මිය ගිහිල්ලා අද ජීවතුන් අතරවත් නැහැ. ඉතින් අපි ඒ අතීත හේතු අතීතයට ගිහිල්ලා අතීත හේතු අල්ලගෙන ඒ වගේ එහෙම කතා කර කර ඉන්නවා. වර්තමාන හේතුව දිහා බලන ස්වරූපයේ සමහර වෙලාවට අඩුයි. වර්තමානයේ මොකද්ද මෙතන වෙලා තියෙන දේ? වර්තමානයේ මේ ගැටලුවට වර්තමාන හේතුව මොකද්ද? අතීත හේතු නැතුව නෙවෙයි, අතීත හේතු ප්‍රත්‍ය විදිහට දැන් පටිච්ච සමුප්පාදයේ කිසියම් තියෙනවා ක්‍රමානුකූල ගලා යෑම. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන්. ඒ වගේ යම් හේතුවක් නිසා තව ඵලයක්, ඒ ඵලයේ හේතුවක් වෙලා තවත් ඵලයක්, ඒ ඵලයේ හේතුවක් වෙලා තවත් ඵලයක් ආදී වශයෙන් ගලා යෑම තියෙනවා. ඒ ගලා යෑම ඉදිරියට යනකොට ඒක අර නරක පැත්තටම හේතුඵල වශයෙන් යෙදිලා තමයි වර්තමානයේ එනකොට අපි මේ ප්‍රශ්නය උග්‍ර වෙලා තියෙන්නේ. එතකොට අපි අතීත හේතුවක් අපි ඒක තේරුම් ගැනීම ප්‍රමාණවත් වර්තමාන හේතුව, ආසන්න හේතුව අපි සැලකිල්ලට ගැනීම වඩා වැදගත් වෙනවා, වඩා සුදුසුය. සමහර විට සමහර අය වර්තමාන හේතුවට එන්නේ නැතුව අතීත හේතු ටික ඔක්කොම ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ වගේ ලක්ෂණ තියෙන මංගේ ওই විවිධ අදහස්වල ස්වરૂපේ. ඊළඟට මේකේ සදාචාරමය පරිහානිය, මේක ඇතුලේ තියෙන ගැඹුරුම හේතුව සමහරු වහගෙන මේ මතු පිටින් තියෙන ආර්ථික කාරණා ඩොලර් ගැන, මේ එහෙම නැත්නම් තෙල් ගැන, ගෑස් ගැන, කිරිපිටි ගැන ඔය වගේ කාරණා ගැන කතා කරනවා සමහර විට. මේකේ මේ අර්බුදයට හේතු වෙච්ච අර සදාචාර පරිහානිය නොසලකා. ඊළඟට තවත් පැත්තියලින් බුද්ධිමය හීනතාවයක් තියෙනවා. බුද්ධි හීනතාවයක් පැහැදිලිව මේකෙදි තියෙනවා.
අපිට ඒක කාටත් හොඳට බැලුවොත් අවංකව බැලුවොත් පේනවා බුද්ධිහීනතාවයක් තියෙනවා කියලා නැත්නම් තවත් විදිහකින් කිව්වොත් විෂයගත විෂය අනුබද්ධ ප්‍රවීණතාවයේ මේ හැම විෂයකටම විෂයගත ප්‍රවීණයෝ ඉන්නවනේ ඒ අය නැතුවද එහෙම නැත්නම් ඒ අයගේ බුද්ධිමේ දායකත්වය ලබා නොගැනීම දර මානකාරකම මෝඩකම නිසා ඒ වගේ කාරණා තියෙනවා සමහරව ඒවා කතා කරන්නෙම නෑ මේ ඒ වගේ කාරණා අපිට මේවා කරන්න පුළුවන් අපි මේවා දන්නවා අපිට කවුරුවත් කියන්න ඕනේ නෑ වගේ අර මෝඩ උද්දච්ච ගති ඉදිරිපත් කරගෙන අනිත් අය හිතනවා නෑ මෙයාට මේක කරන්න පුළුවන් මොකද බැරි අහවල් වැඩේ කෙරුවා නම් මේකත් කරන්න පුළුවන් කියලා උදාහරණයක් හැටියට දැන් යුද්ධය ජයග්‍රහණය කරා නම් මිලිටරි ක්‍රියාකාරීත්වය කරලා ආර්ථික වැඩෙත් කරන්න පුළුවන් කියලා හිතුවොත් ඒක හරි විකාරයක් නේ මොකද මේක විෂයන් දෙකක් නේ යම් කිසි පුද්ගලයේ යුද්ධමය කාරණාවකදී ජයග්‍රහී වෙන්න පුළුවන් එයාට ඒ විෂය තේරෙනවා වෙන්න පුළුවන් ඒ විෂය පිළිබඳ ප්‍රවීණතාවයක් තියෙනවා වෙන්න පුළුවන් නමුත් ආර්ථිකමය කාරණේ හසුරවන්න ගියයින් පස්සේ එහෙම නැත්නම් ආචාර ධර්මීයංශය හසුරවන්න ගියයින් පස්සේ ඒ පුද්ගලයා ඒක අසාර්ථක වෙන ඊට අදාළ ප්‍රවීණතාවය නැති වෙන්න පුළුවන් ඒ වගේ අර්ග කරා නම් මොකද මේක කරන්න බැරි කියලා වගේ ඒ වගේ අර නිකන් සමහර අදහස් එතකොට ඔය වගේ දේවල් නොඑක් දේවල් ඉදිරිපත් වෙන සංකීර්ණ අදහස් වමාරුවක් මැද්දේ සංකීර්ණ සංభాෂණයක් මැද්දේ අපි ගත කරන්නේ එතකොට අර කියපු විදිහට සමාධිය බිඳෙන්න ඉඩ තියෙනවා සමාධිය බිඳෙන්න ඉඩ තියෙනවා අපි පළමු කොටම මේ සමාධිය තියාගන්න ඕන ඒක තමයි ඉතින් ප්‍රධාන කාරණේ ඒක කාමයට අකුසලයට ගියාම තමයි සමාධිය බිඳෙන්නේ ඒකයි සමාධිය ඇති කර ගැනීමෙහිලා පළමු නිර්දේශය වෙන්නේ විවිච්ඡේව කාමයේ විවිච්ඡ අකුසලයේ අපි අකුසල ක්‍රියාවකට හෝ අකුසල සාගත වචනයකට හෝ අකුසල සිටිවිල්ලකට නොයා යුතුයි ඊළඟට කාම කාම කියන්නේ පුද්ගලික කැමැත්තට කැමැත්තට මුල් තැන දෙන්න තමන්ගේ පුද්ගලික කැමැත්තට මුල් තැන දුන්නොත් ඒත් මේ අරුබුදේ එනවා ඒක නිසා විවිච්ඡේව කාමයේ විවිච්ඡ අකුසලයේ කියව කාරණේ හරි සමාධිය අපි ගොඩනගන කොට පළමුවෙන් කරන්නේ ඒක කාම අකුසල ක්‍රියාවලින් ඉවත් වීම මෙතෙන්දී ඒකෙන් ඉවත් වෙලා කටයුතු කරනවා ඊළඟට දෙවෙනි එකේදී විතක්ක විචාරාණං උපසමා කියලා කිව්වේ අවිතක්කං අවිචාරං මේ කාම විතරක අකුසල විතරක අපි බැහැර කරගන්නවා මේ විදිහට මේ අකුසල සාගතව නම් තර්ක විතර්ක කරන්න තමන්ගේ කැමැත්තට බරව නම් තර්ක විතර්ක කරන්න අදහස් ඉදිරිපත් කරන්නේ එතනත් ඔය අරුබුදේ එනවා ඉතින් ඒවයි මිදුනම අන්නර අපන්නක ප්‍රතිපදාවට එන්න පුළුවන්කම තියෙනවා අපිට සංසුන්ව අපි කාටවත් විපක්ෂත් නැහැ පක්ෂත් නැහැ අර පක්ෂ විපක්ෂ එන්නේ කාම නිසානේ කැමැත්ත පදනම් කරගෙනනේ මම මෙයාට කැමති ඉතින් කැමති මොකද කියලා ඇහුවම ඊට අදාළ කාම විතර්කත් ඉදිරිපත් කරනවා හේතු කාරණා ඉදිරිපත් කරනවා මෙයා මේක කෙරුවා මේක කෙරුවා මේක කෙරුවා දැන් යුද ජයග්‍රහණය කරා කියලා ඒ පුද්ගලයා හොරෙක් වුණාම කමන්නේ යුද්ධ දිනුව නිසා හොරකම් කරාට කමන්නේ කියන්න බෑ නේ ඒ වගේ දැන් එක දෙයක් කරා කියලා හරි යම් කිසි හරි දෙයක් කළා කියලා ඒකට සහයෝගය දුන්නා කියලා ඒ පුද්ගලයා කරන වැරද්දටත් සහයෝගය දෙන්න ඒක අර කාමන පුද්ගලයාට තියෙන පෞද්ගලික කැමැත්ත නිසා ඒ පුද්ගලයා කරන වැරද්දටත් පක්ෂ වෙන එහෙම ස්වභාවයක් තියෙනවා ඒ කාම සහ කාම විතර්ක ඉතින් ඒ වගේ පැත්තකට ගියොත් ඒ වගේ පැත්තකට යොමු වුණොත් මේ අර්බුදේ මේ ගැටලුව මේ ප්‍රශ්නේ ඇති වෙනවා ඒක නිසා අපි අපේ සමාධිය බිඳෙන හේතු වලට නොයා යුතුයි මේ කාම අකුසල ක්‍රියා සහ කාම අකුසල තර්ක විතර්ක ඒවයින් බැහැර වෙලා ඒක බැහැරුණාම තමයි අපි අර සමාධිය පිහිටන්නේ අපි සංසුන් මනසකින් විවෘත මනසකින් මධ්‍යස්ථ මනසකින් මේ දිහා බලන්න පුළුවන්කම තියෙන. එතකොට අපි කාගේ වැරදිත් වැරදි හැටියට කාගේත් හරිදේ හරි හැටියට පිළිගන්න බාර ගන්න පුළුවන්. ඊළඟට අපිට කාටත් කියන්න පුළුවන් තමන්ගෙන් උනත් මගේ උනත් මගේ වැරද්ද වැරදි මං ඒක අයින් කරගන්නවා. අනිත් පුද්ගලයාගේ වැරද්දත් වැරදි ඒක අයින් කරගන්නවා. ඊළඟට හරිදේ
කවුරු කරත් හරි අපි ඒක එකතු කර ගන්න ඕන මම කරත් අනිකා කරත් හරි දේ හරි ඒක අපි එකතු කර ගන්න ඕන ලං කර ගන්න ඕන කියලා මදහත් බවට එන්න අපිට ලොකු අවකාශයක් සැලසෙනවා සමාධිමත් බව තුල සමාධිය බිඳ ගන්න නැතුව ඉඳීම තුල ඉතින් ඒක තමයි කාරණේ මම හිතනවා ඒක මට ඒකට එකතු කරන්න තියෙන එක හරි කියන අදහස තමයි मानती स्वामी महासन मे देश अदाल मम अंदर मैनिकन कि बहुम दिवन अभी भावना वे बहुम दुख तीन दीक्षा इन बहुम पुदुम बला अचान चाह अंदर गोलियो अर्थकथने ඒක භව තණ්හාවකටත් වැඩි කාම තණ්හාව පැත්තට තමයි අපි අර්ථකථනය කරන නම් කරන්න වෙන්නේ අර කැමැත්තනේ කැමැත්ත නිසානේ අපි ඒක තියාගන්නේ ආරක්ෂා කරගන්නේ පවත්වාගන්නේ හැබැයි මෙහෙම දෙයක් අපේ විනී තියෙනවා විනී ඒතර විනී තියෙනවා ඔය කොයි දේ ආහාර සිව්පසේම ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු මේ දේවල් සිව්පසේ කියලා අපි කියන්නේ සිව්පසය නාස්ති කරන්න බෑ අපිට අපිට සිව්පසයට අදාළ දෙයක් ලැබුණොත් චීවරයක් ලැබුණොත් පින්ඩ වාතයක් ලැබුණොත් සේනාසනයක් ලැබුණොත් ගිලානපත්ත්‍ය බේසජ්ජ පරික්කාරයක් ලැබුණොත් ඒක අපි අපේ කොටස පරිහරණය කරලා ඉතිරි ටික නාස්ති කරන්න බෑ එතකොට ඒක වැරදි අපේ විනය හැටියට බුද්ධ විනය හැටියට වැරදි ඒක සංරක්ෂණය කරලා පරිභෝජනයට යොමු කරන්න ඕන ඒක පරිස්සම් කරලා තියලත් එක්ක තමන් නැවත පරිභෝජනය කරන්න ඕනේ එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට පරිභෝජනය සඳහා ලබා දෙන්න ඕනේ. නාස්ති කරන්න බෑ. ඒ යතින් සිව්පසේට අදාළ කොයි දේ වුණත් පින්ඩපාතයක් නේ උතන කියන්නේ. එහෙමයි. එතකොට පින්ඩපාතයක් නෙමෙයි කොයි දේ වුණත් බුද්ධ ශ්‍රාවකෙක් වුණොත් ඒක සංරක්ෂණය කරන්න ඕන. සංරක්ෂණය කිරීම ලෝභ හිතින් එහෙම නැත්නම් කාම තණ්හාවෙන් කරන දෙයක් නෙමෙයි. ඒක බුද්ධ නියමයේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඕවාදයේ අවවාදයේ ඒක පරිස්සම් කරලා ඒක ආරක්ෂා කරලා තමන් එක්ක ප්‍රමං පරිහරණය කරන්න ඕන එහෙම නැත්නම් වෙන කෙනෙකුට පරිහරණය සඳහා දෙන්න ඕන ඒක විනාශ වෙන්න කලින් ඒක නාස්ති වෙන්න කලින් ඒක නිසා එතෙක් ඒක සංරක්ෂණය කර තැවීම විනය කාරණයක් විනයට එකඟ කාරණයක් ඒක තමයි විනයගත භාවය කියලා කියන්නේ ඉතින් උතන්දී උන්වහන්සේ වැරදි දෘෂ්ටියකට ඇවිල්ලා තියෙනවා ඔය කියන විදිහට මේක ගමිනවත් දෙවකාට ස්වාමීන් වහන්සේ සමාවෙන්න ඒ මම මෑණි කිව්වට සිවුරු දාගෙන නැහැ හැබැයි මෑණි කෙනෙක් වගේ ඉන්නේ හා කවුරුණත් කමන්නේ ඒක සිවුරු පෙරුවත් නැතත් ඒක ගිහි පැවිදි භාවයක් මෙතෙන්ට අදාළ නැහැ එමත් ඉන්නේ ස්වාමීන් වහන්සේ ඔව් අපි බුද්ධ ශ්‍රාවකනේ ගිහි වුණත් පැවිදි වුණත් ඒක ගැටලුවක් නෑ බුද්ධ ශ්‍රාවකයට තමයි විනය පනවල තියෙන්නේ බුද්ධ ශ්‍රාවක විනය ඇතුලේ බුද්ධ ශ්‍රාවකෙක් තමන් උපයාස අපයා ගන්නා හෝ තමන්ට පරිත්‍යාග වශයෙන් හෝ ලැබෙන සිව්පසය පරිහරණය කිරීමේදී ඒකට බුද්ධ නියමයක් තියෙනවා ඒ බුද්ධ නියමයට අනුව තමන් තමන්ගේ ප්‍රමාණයට අරගෙන සිහිනුවණින් ඒ කොටස තමන්ගේ කොටස තමන් පරිභෝජනය කරනවා එතකොට ඉතිරියක් තියෙනවනේ ඒක සමහරට ඉතිරිය ඉතිරිය නාස්ති කරන්න බෑ ඒක සංරක්ෂණය කරලා ආරක්ෂා කරලා
තියලා එක්ක තමන් පරිභෝජනය කරන්න ඕන ඒක සුදුසු වෙලාවේ ඊළඟ අවස්ථාවේ එහෙම නැත්තම් ඒක වෙනත් කෙනෙකුට අඩුම ගානේ සතෙකුට හරි අවම වශයෙන් මොකද ආහාරයක් නම් ඒක අපි ගන්න ආහාරය සාමාන්‍ය සතෙකුටත් ගන්න පුළුවන්කම තියෙනවා පළමුවෙන්ම අපි ඒක මිනිසෙකුට තමයි දෙන්න ඕන සත්ව ආහාර හැටියට නෙමෙයි අපි ආහාර සකස් කරන්නේ මිනිස් ආහාර හැටියට ඒක නිසා ඒක වඩාත් අදාළ වෙන්නේ මිනිස්යෙකුට ඒ නිසා අපි පළමු කොටම ඒ ඉතිරිය මිනිස්යෙකුට දෙන්න ඕන නාස්ති කරන්න බෑ එහෙම නැත්තම් අඩුම ගානේ මිනිස්යෙකුට දෙන්නවත් මේකේ ක්‍රමයක් නැත්තම් තමයි අපි සතෙකුට දෙන්නේ එහෙම කරලා හරි ඒක පරිභෝජනයේට පරිහරණයට භාවිතයට යොමු කරනවා එසේ කිරීම කෙසේවත් කාම තණ්හාවක්වත් තෘෂ්ණාවවත් භව තණ්හාවකටවත් වැටෙන්නේ නැහැ ඒක අර බුද්ධ දේශනාවට අනුව විනය නීතියක් පිළිපැදීම ඒක අවබෝධයෙන් නැති කෙනා අර වගේ දෘෂ්ටිවලට වැටෙන්න පුළුවන් මගේ ළඟ මේ භව තණ්හාව තියෙනවා නැත්නම් මගේ කාම තණ්හාව තියෙනවා ඒක නිසා මම මේ සිවුරු පිළිකර තියාගෙන තියෙන්නේ එහෙම නැත්නම් මේ සේනාසනේ පරිස්සම් කරන්නේ මේ පිණ්ඩපාතය ආහාරය මේ ෆ්‍රිජ් එකේ දාගෙන තියෙන්නේ බෙහෙත් තේත් ළඟ තියාගෙන තියෙන්නේ කියලා එහෙම හිතන්න පුළුවන් වැරදි දෘෂ්ටි වලට එන්න පුළුවන්. ඒකට හේතුව ඔය විනය පිළිබඳ දැනුම අඩුකම. ඒකයි තියෙන්නේ. හොඳ විනයක් තියෙනවා අපිට බුදුරජාන් වහන්සේ දේශනා කරපු හැරිම සියුම් ප්‍රඥාවෙන් තේරුම් අරගෙන බොහොම ආදර ගෞරව සහිතව අනුගමනය කළ යුතු විනය පද්ධතියක් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒක ගැන දැනුම අඩු අය ඔය වගේ දෘෂ්ටිවලට වැටෙනවා. විනය කාරණා මතු පිටින් බලලා ඒක මේ තියා ගැනීම ආහාරයක් පරිභෝජනයෙන් පස්සේ තවදුරටත් තියා ගැනීම මොකක් හරි තණ්හාවක් හරි කියලා එහෙම නැත්නම් සමහර ඕක විනය කඩකිරීමක් කියලාත් අර්ථකථනය කරනවා. එහෙම නැත්නම් හරියට විනය දන්න කෙනා දන්නෝ ඒ ආහාරය දැන් අපිට නම් අපේ ගුරුවරු පුංචි කාලේ ඉඳලා ඒක පුරුදු කරලා තියෙනවා. කිසිම බත්තටයක්වත් පිණ්ඩපාත හැටියට දාන හැටියට අපිට කෙනෙක් පූජා කරන එහෙම නැත්නම් අපි පිණ්ඩපාත ගිහිල්ලා පාත්‍රයට උපයාගෙන එන දේ එහෙම බත්තටයක්වත් නාස්ති කරන්න බෑ මොකද බුදුහාමුදුරුවෝ ඒකට දොස් කියලා තියෙනවා. එහෙම දේවල් කෙරිලා විෂුන් වහන්සේලා තියෙනවා. ඒක විෂුන් වහන්සේලාට විතරක් අදාළ වෙන දෙයක් නෙමෙයි පැවිද්දන්ට විතරක් නෙමෙයි කාටත් අදාළයි. නාස්තිය වලක්වලා ඒක තමන් පරිභෝජනය කිරීම තමන්ට ලැබුණු දේ නිසා තමන් පිණ්ඩපාත ගිහිල්ලා උපයාගත්ත නිසා තමන්ට පරිභෝජනය කරන්න අයිතිය තියෙනවා තියාගෙන ඊට පස්සේ තමන්ට වැඩි නම් ඒක වෙනත් මිනිස්සුයෙකුට පරිභෝජනය සඳහා දෙන්න ඕන පිණ්ඩපාත කරගත්තයි කියලා ප්‍රශ්නයක් නෑ ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. නාස්ති වෙන්න යනකොට ඒක නාස්ති කරොත් පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා ඒක විනාශ කෙරුවොත් ඊට වැඩිය වැරද්දක් වෙනවා. ඒක නිසා පිණ්ඩපාත කරගෙන ආවත් තමන් පරිභෝජනය කරලා තමන්ට ඉදිරියටත් තියාගන්න බැරි කමක් තියෙනවා නම් වහාම තව කෙනෙකුගේ පරිභෝජනයට දෙන්න ඕන. ඒක සතෙකුට දෙන්න කලින් මිනිස්සුයෙකුට දෙන්න ඕන. දීලා ඒ විදියට පරිභෝජනය කරන්න පුළුවන්. ඒක හරියට විනය කාරණේ දැනගෙන තියෙන්න ඕන. ඔය ධර්ම විනය සමහරු ධර්මේ නම් දන්නවා විනය දන්නේ නැහැ. ඒ විනය දන්නේ තුනම ඔය වගේ දෘෂ්ටි වලට ඔය වගේ එතෙන් චර්යාවන් වලට පුද්ගලයෝ යොමු වෙනවා. ඒකයි තියෙන්නේ. බොහොම කුසල ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබතුමීගේ කල්යාණ මිත්‍රයෙක් නම් ඒ කාරණේ මිත්‍රශීලීව තෝරලා දෙන්න. ඔය ඕකේ. දැන් මේක එනවනේ ස්වාමීන් වහන්සේ රෙකෝඩින් එක මට දෙන්න හැකි. හා හොඳයි. සිත වේවා ස්වාමීන් වහන්සේ. සාමිනාන්සේ ඔබ වහන්සේ අර ඉස්සෙල්ලා දයාවංශ මහත්තයාට ඉදිරිපත් කරපු කරුණු ටිකට තව ටිකක් මට හිතෙනවා කියන්න. ඒ කියන්නේ සාවින්නාස දැන් ඔබ වහන්සේ අර මේ කොටසක් කියවන මහත්තයාගේ අපි මොකද්ද කළ යුත්තේ කියලා ඔබ වහන්සේ ඒකට උත්තර දුන්නා. මට හිතුණා තව දෙයක් අපිට කරන්න පුළුවන් කියලා. එකක් තමයි මේ සාවින්නාස දැන් අපි මේ ධර්මය තුල ඉන්න පිරිසක් නිසා අපි දන්නවනේ මේ හිත කොහොමද හසුරවන්නේ කියන එක. ඔව්. එතකොට සර් දැන් අපි හැමතිස්සෙම ඉන්නේ සතර ප්‍රඥ විහරණ තුල. ඉතින් අපි හොඳ ආකාරයෙන් දන්නවා දැන් ලංකාවේ ඉන්න මිනිස්සු ඒ කියන්නේ දැන් අවුත්තලිකව අපේ ඥාතීන් එහෙම හිතන්නේ නැතුව
පිරිසක් විදිහට හිතලා ජාති කුල ආගම් ඒ කිසිම දෙයක් නැතුව බ්‍රහ්ම විහරණ තුල ඉන්නකොට මට හිතෙනවා මේ වගේ රටවල් වල ඉන්න අපට තව යුතුයකම් කොටසක් ඉටු කරන්න පුළුවන් හේතුව දැන් අපි ඒ වගේ දරිද්‍රතාවට පත් වෙලා නැති නිසා අපට මාසිකව දැන් අපි කියන්නේ දාන මේ වශයෙන් අපි කුසල් කරනවනේ ඉතින් ඒක නිසා මට හිතුණා ඒකට ටිකක් කරුණු එකතු කරන්න සතර බ්‍රහ්ම විහරණ තුල ඉන්න කෙනෙක් නම් අපිට පුළුවන් $1 100ක් හරි රටේ පොතන කොයි ස්ථානයකද එක්කෝ බේත් හේත් එහෙම නැත්නම් ගිලන් වෙලා ඉන්න කෙනෙකුටද එහෙම නැත්නම් අර දුප්පත් වගේ මුදල් ආධාර අගරිකතාවෙන් පත් වෙලා ඉන්න අයට ඒ වගේ ස්ථානවලට බලලා අපට මුදල් එකතු කරලා යවන්න පුළුවන් අන්න ඒකත් මට හිතුණා ඒ වෙලාවේ අපි මොකද්ද කරන්න ඕනේ කියන තැනට එකතු කරන්න ස්වාමීන් වහන්සේ ඒක හරිනේ ඔව් මේ අපි ඕනම ඒක අපේ දහමට එකඟකාරණයක් මේ කෙනෙක් අසරණ වුණාම මොන හරි විපතකටපත් වුණාම ඒ පුද්ගලයාට උදව් උපකාර කිරීම ඒක ගැන මං හිතන්නේ වාදයක් නෑ කවුරුත් අපි ඒක පිළිගන්නවා තමන්ට ආර්ථික ශක්තිය තියෙනවා නම් තමන් දන්නවා නම් ආර්ථික වශයෙන් දුර්වල වෙලා ඉන්න පුද්ගලයෝ කෙලින්ම පුද්ගලයාට යොමු කරන්න පුළුවන් එතකොට රාජ්‍ය මට්ටමේ යොමු කරනවා නම් පරිස්සම් වෙන්න ඕන මොකද දැන් මේ තියෙන වාතාවරණය ඇතුලේ හොරකම කියන එක නතර වෙලා නැහැ. ඒ කියන්නේ විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයෝ සත්භාවයෙන් අපේ රටට අයහපතක් වෙලා තියෙනවා නේද කියන සත්භාවයෙන් යුතුව එවන දේ ආපහු මේ කපුටන්ට යනවන් ඒ ස්වරූපේ අපි පරිස්සම් වෙන්න ඕන. ආපහු මේක අපි එවන්නේ අපේ රට වෙනුවෙන් අපේ මහජනතාව වෙනුවෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් නමුත් ඒක හරිම කල්පනාකාරීව කරනවා. ඍජුවම පුද්ගලයන්ට තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට යවන්න පුළුවන් නම් ඒක හොඳයි. මොකද අපි දන්නෝ අහවලාට මේ ප්‍රශ්නේ තියෙනවා මම කෙලින්ම මේ පුද්ගලයාට යවන. එතකොට එයා යම් කිසි එකකින් ආර්ථික ශක්තියක් ඇති කරගන්නවා. මේක පැත්තක්. ඒ අර්බුදේ. දැන් රාජ්‍ය මට්ටමින් මේ අර්බුදේ ගොඩ ගන්න රෝහල් වලට බෙහෙත් ගන්න ඔය වගේ තවත් නොඑක් සංවිධාන වලට ඒවට මේවට අපි මුදල් එවනවනේ. ඉතින්දී අපි පරිස්සම් වෙන්න ඕන මොකද තවමත් අපේ රාජ්‍ය කියන එක එහෙම පිරිසිදු වෙලා නැහැ. මේ වෙලාවේ තමාරු බලනවා මේකෙන් යම්කිසි දෙයක් කරගන්න. ඒක නිසා අපි රාජ්‍ය මට්ටමින් රාජ්‍ය ආයතන වලට එවනවා නම් ඒ විදේශගත වෙලා ඉන්න අය පරිත්‍යාග හැටියට ඒව හරියට පරිස්සම් සාගතව දැන හඳුනාගත් අයට එහෙම නැත්නම් කෙලින්ම රෝහලට බෙහෙත් අරන් දුන්නොත් එතකොට අපිට පැහැදිලි ඒ රෝහලේ බෙහෙත් ටික අපි කෙලින්ම ඒ රෝහල අපි හිතමු උදාහරණයක් ඇටියෙ දැන් ළමා රෝහල කිය. එතකොට ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා එතකොට එයා කියන මේ රෝහලේ මේ බෙහෙත් නැහැ කියලා. එතකොට අපි කෙලින්ම බෙහෙත් ටික අරන් දුන්නම අරන් දෙන්නෙත් අපි ඒ රෝහලට. අපි දන්නෝ ළමා රෝහලේ ළමයින්ට මේක භාවිත වෙනවා. එතකොට ඒක අර ගසා කන මනුස්සයට කොමිස් ගහන මනුස්සයට ඒක කොමිස් ගහන්න ගසා ගන්න අවස්ථාව සැලසෙන්නේ නැහැ. දැන් ඔය දෙයට තමයි මේ කපුටෝ කියන වචනේ අපි දාගෙන තියෙන්නේ. හැම පැත්තෙම යම්කිසි භාණ්ඩයක් සේවාවක් සපයනකොට ඒකෙන් අතර මැදදි යම් කොටසක් තමන්ගේ සාක්කුවේ දාගන්න නෛතික ක්‍රමවලින් සහ නෛතික නොවන ක්‍රමවලින් එහෙම කරන්න විශාල පිරිසක් එහෙම කපුටු රැලක් ලංකාවේ බිහි වෙලා තියෙනවා. සමහරු ඉන්නේ පිට රටවල මේකේ. සමහරු ලංකාවේම ඉන්නවා. සමාගම් හදාගෙන කොම්පැනි හදාගෙන සම්පූර්ණ මේ ක්‍රියාදාමයේම සමහරු මේ සමාගම් කොම්පැනි කොමිස් මේ දේවල් වලට යට වෙලා තියෙනවා. ඒක නිසා හරි අමාරුයි විදේශගත වෙලා ඉන්න පරිත්‍යාගශීලීන්ට අර ඇත්තටම අසරණ වෙලා ඉන්න පුද්ගලයාට ඒ ආයතනයට ඒ තැනට අවශ්‍ය දේ යොමු කරන්න. ඒකත් අපි මුහුණ දීලා තියෙන ලොකු ගැටලුව. එතකොට යන්නේ ඒක පරිස්සම් සහගතව ඔබට එවන්න පුළුවන් නම් ඔබ උපයාස අපයා ගන්න දේ
හරියට මේ නිසි තැනට එවන්න පුළුවන් නම් දැන් ලංකාවේ ඔබේ පැහැදිලි ඔබට විශ්වාසවන්ත ඔබේ ඥාතියෙක් ඉන්නවා නම් එයාට කියන්න පුළුවන් අපි ඔබට එවනවා මේක ඔබ රෝහලට ගිහිල්ලා රෝහලේ අධ්‍යක්ෂකවරයා හම් වෙලා ඒ එහෙම නැත්නම් පිටරටින්ම ඔබ බෙහෙත් ටික අරගෙන ඒ බෙහෙත් ටික රෝහලේ නිර්දේශ කරන බෙහෙත් ටික ඔබ ඉන්න රටේන් ඒක තියෙනවා නම් ඒක අරගෙන කෙලින්ම ඒක රෝහලට එවන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේක කොහෙත් කාටවත් කොමිස් ගසා කෑම් වලට ලක්ුණේ නැහැ කියන කාරණේ. ඒක තමයි දැනට තියෙන ප්‍රධාන ගැටලුව මහජනතාවට ලැබෙන්න ඕන දේ මහජනතාවගේ ළඟට එනකොට අතරතුර විශාල කපුටු රැලකට මේක හසු වෙලා අන්තිමට ඒක නිසා භාණ්ඩය සමහර වෙලාවට ළඟට එනකොට විශාල මුදලක් ඒකට වියදම් කරන්න වෙන මිලදී ගන්න මිනිස්සුන්ට. ඒ වගේ ලොකු අයහපතක් මේක ඇතුලේ තියෙනවා. මම ඒකයි කියන්නේ මේක ඇතුලේ ප්‍රධාන ගැටලුව දුරාචාරය කියලා. ආර්ථික ගැටලුවට වඩා මේක ඇතුලේ තියෙන්නේ විශාල දුරාචාරයක්. ඒක නිසා අන්න එතෙන්ට යොමු නොවෙන්න ඔබට පුළුවන් නම් ඔබේ පරිත්‍යාගය ඔබේ ආධාරය දෙන්න ඒක හරිම වැදගත්. මෙතෙන්දී හරි ප්‍රඥාන්විත වෙන්න ඕන. අපි එකවර අපිට හැඟීම් බර ගතියක් එනවා. මොකද අපේ රටේ මිනිස්සු අපේ ඥාතීන් හිතවතුන් ඒ ඥාති හිතවත්කම නැතත් පොදුවේ ගත්තොත් සතර බ්‍රහ්ම විහරණයෙන් කල්පනා කරලා බැලුවොත් පිරිසක් අසරණ වෙලා තියෙනවා අපි උදව් කරන්න ඕන කියන හැඟීම අපිට එනවා. අනිත් පැත්තේ අපිට ශක්තියකුත් සමහර විට තියෙනවා. අපිට මෙච්චර මුදල් ප්‍රමාණයක් මේ අර්බුදයට යොමු කරන්න පුළුවන් මේ අර්බුදයෙන් ගොඩේට කියලා. එහෙම ඉඳලා එහෙම කරලා අපි මේකට යොමු කරනවා. ඉතින් යොමු කරපුවාම මේක එතෙන්ට යනකොට අර අතරමඟ වංචනිකයන්ට දූෂිතයන්ට ගසා ගන්නන්ට කොමිස් ගන්නන්ට පගා ගන්නන්ට මේකට අහු වෙලා ගිහිල්ලා අපි රුපියල් 100ක් යවුව සමහරට අර නිසි තැනට ගිහිල්ලා තියෙන රුපියල් 10යි. අන්නේ වගේ දෙයක් මේ රටේ දැනට වෙලා තියෙන්නේ. මේච්චර මේ මිනිස්සුන්ට මේ අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ ඒකයි. ඉතින් ඒක නිසා ඔබේ වටිනාකම ඔබේ වටිනා දේ ඔබට පුළුවන් නම් වඩා නිසි ක්‍රමයකින් මේක නිසි තැනට යොදන්න. දැන් රෝහල් වල බෙහෙත් කියන කාරණේ මම ওই නිදර්ශනයක් ඇටියට කිව්වේ. ඔබට පුළුවන්කම තියෙනවා නම් ඒ රෝහල් අධ්‍යක්ෂකවරයා සම්බන්ධ වෙලා ඒ හරියට ඒ බෙහෙත් ප්‍රමාණය මාසයකට මෙච්චර අවශ්‍යයි. ඒ මෙන්න මේ බෙහෙත මේක තමයි අත්‍යවශ්‍යම බෙහෙත. මේකෙන් මෙච්චර ප්‍රමාණයක් අවශ්‍යයි කියලා ඒක ඍජුවම ඒ බෙහෙත් ගන්න තැනින් අරගෙන ඍජුවම මේක යොමු කරන්න ක්‍රමයක් තියෙනවා නම් රෝහලට ඒ වගේ ක්‍රමයක් සම්පාදනය වෙලා තියෙනවා නම් අන්න ඒ වගේ ක්‍රම වේදහරහ මේක කරනවා මිසක නැත්තම් තවමත් අපිට මේ රාජ්‍යයට මේ ඉන්න පාලක පැලැන්තියට අපිට යමක් දෙන්න බෑ. මෙන්න මේක අරගෙන මේ දේ කරන්න කියලා. මොකද තාම ඉන්නේ කපුටු රැළ ඉන්නේ මේකේ. ඒක නිසා ඒක හරි දුෂ්කර කාර්යයක්. නමුත් ඒ කාර්ය කළ යුතුයි. ඔබතුමී කියන දේ ඇත්ත. අපිට මේ මෙතනම කරන්න යමක් තියෙනවා දැනට. ඒ උදව්ව අපි හරි පරිස්සමෙන් කරනවා. දැන් අපි වුණත් අපි අභ්‍යන්තරික වශයෙන් අපි පරිත්‍යාග කරනවා. අපි හරියටම බලලා ඒ පුද්ගලයන්ට මොකද්ද තියෙන ආර්ථික ගැටලුව, මේ වෙලාවේ මොන පැත්තෙන්ද අමාරුකම තියෙන්නේ, බෙහෙත් ප්‍රශ්නේද නැත්නම් වෙන මොකක් හරි කෑම බීම ප්‍රශ්නේද මොකද්ද කියලා ඒක හරියට අපි කරනවා. ඊළඟට අපි තව දෙයක් කරනවා මෙතෙන්දී. නිතරම මිනිස්සු අපේ ලාංකීය සමාජයේ හුරු වෙලා තියෙනවා නිකන් නාස්තිකාර වැඩකට නැති වියදම් වලට. එතකොට එවැනි වියදම් කිසිම දේශයකට අපි මුදල් දෙන්නවත් යොදවන්නවත් අවශ්‍ය නැහැ. බුදුදහමේ වුණා සිව්පසේ තමයි මිනිස්යන්ට අත්‍යවශ්‍ය. ආහාර, නිවාස ප්‍රශ්නයක් ලංකාවේ හිමකට නැහැ බරපතල විදිහට. දැනට ඇවිල්ලා තියෙන ආහාර සහ බෙහෙත් කියන ගැටලුව ප්‍රධාන වශයෙන් ඇවිල්ලා තියෙනවා මේ ආර්ථික අර්බුදය ඇතුලේ. අත්‍යවශ්‍ය දේට විතරයි මුදල් යොදවන්න කියන්නේ. අනිත් දේවල් වලට නාස්ති කරන්න එපා. මොකද මේ නාස්තිකාර ජීවිතයක් ඇත්තටම ශ්‍රී ලංකීය සමාජය තුළ ගොඩනැගිලා තියෙන මෑතකාලේ නිකම් පුහු සෝබන නාස්තිකාර ජීවිතයක්. ඒක සියලුම පුරවැසියන් තුල තියෙනවා නැහැ කියන්න බෑ. බොහොම ස්වල්ප දෙනෙක් බෞද්ධ ප්‍රතිපදාව අනුව අර සරල චාම් ජීවිතය ගත කරන අය ඉන්නවා. නමුත් සාතිකයේ බහුතරයක් මේ පුහු වැඩවලට නාස්තිකාර වැඩවලට තවමත් වියදම් කරනවා. ඒ වියදම් තමයි මේ ඉල්ලන්නේ සමහර අය. ඒ නිසා ඒවට
මුදල් යොදවන්න එපා. අත්‍යවශ්‍ය දේ ආහාර ඊළඟට බෙහෙත්. එතකොට ඒ දෙක ගැන ප්‍රමුඛතාවයේ දීලා ඔබට පරිත්‍යාගයක් අර කපුටන්ට හසු නොවි මේක යවන්න ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමවේදය ඇතුලේ ඔබට පුළුවන් ඒක යවන්න. ඒකයි. එහෙමයි සංස්කෘතිය. මට හිතෙනවා ඔබ වහන්සේ සම්පූර්ණම අර ඒ දයාවංශ මහත්තයා අහපු ප්‍රශ්නෙට තමාට කරගන්න පුළුවන් දේ තමාට අනුන්ට කරන්න පුළුවන් දේ පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් කරා කියලා මට හිතෙනවා. මේ වෙලාවේ දැන් ඔබ වහන්සේගේ ධර්මදේශනා අහන පිරිස ඉන්නවා මේ ලෝකේ. ඉතින් ඒගොල්ලන්ට මේක ලොකු ආදර්ශයක් වෙයි කියලා. ඔබ වහන්සේට බොහෝ කුසලවත් වෙන්න ඕනේ. නිදුක් නිරෝගී භාවය ලැබෙන්න ඕනේ. මේ ධර්ම මාර්ගයේ අපට හැකි තරම් ඔබ වහන්සේට මේ ආකාරයෙන් ආදර්ශමත් ජීවිතයකට කරුණු කාරණා ලබා දෙන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා සියලු දෙනාටම ලැබෙන්න. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. ඔව් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මේ වෙලාවේ කියපු සාකච්ඡා කරපු ටික ස්වාමීන් වහන්ස හරීම වටිනවා. මේ ඒ කිව්වොත් ස්වාමීන් වහන්ස පිට රට ඉන්න අය ඇත්ත වශයෙන්ම ලංකාවේ වෙන්නේ මොනවද කියන එක ස්වාමීන් වහන්ස කිසිම දැනුවත් වීමක් නැහැ කියන එක තේරෙනවා ස්වාමීන් වහන්ස. සමහර දේවල් දකිද්දී අහද්දී ඔබ වහන්සේ ඒක බොහොම පැහැදිලි කරා. මේ ඇත්ත වශයෙන්ම ස්වාමීන් වහන්ස මම නම් ප්‍රතිපත්තියක් විදියටම මේ මාසය තුල ගොඩාක් ඔබ වහන්සේ කිව්වා වගේ වියලි ආහාර ද්‍රව්‍ය බේත් අපි අපේ පවුලට පුළුවන් ආකාරයට අපි කතා බහ කරගෙන මේ ඇත්ත වශයෙන්ම ස්වාමීන් වහන්ස මේ අපේ ප්‍රදේශයේ මේ අපි කියන්නේ අර වින්න මාතාව කියලා ස්වාමීන් වහන්ස ඒත් එක කතා කරගෙන දුප්පත් පවුල් වලට වියලි ආහාර ද්‍රව්‍ය සහ හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන මේ ගැබිනි මාතාවන්ට මේ අවශ්‍ය කමේ අර උපකරණ බබාට අවශ්‍ය දේවල් ඇඳුම් ඒ බේත් ස්වාමීන් වහන්ස එහෙම අපි ඇත්තටම ස්වාමීන් වහන්ස 20ක් 21ක් විතර වගේ දුන්න මේ අවුරුදු කාලේ අපි කතා කරගත්ත අවුරුද්ද කියන්නේ අපි විතරක් නෙවෙයි අනිත් අය සතුටු කරලා කරන්න පුළුවන් දෙයක් කියලා ස්වාමීන් වහන්ස අපි ඒකමතිකව තීරණය කළා. මේ අවුරුද්දේ වැඩි කරා ස්වාමීන් වහන්ස. අනේ ස්වාමීන් වහන්ස ඒකට නිකමට ස්වාමීන් වහන්ස අපේ චූටි දුව දාලා තියෙනවා නිකන් එයාගේ සටහනක් අපි මෙහෙම කරා කියලා. අනේ ස්වාමීන් වහන්ස අනන්ත අප්‍රමාණේ ඔය තරුණ ළමයි අනේ අපි හරි ආස වුණා ඒකට අපිත් ආසයි දායක වෙන්න කොහොමද අපි කරන්නේ කියලා. එහෙම ආව ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ මේ රටේ කොච්චර දරිද්‍රතාවයෙන් පිරෙන අය බේත් හේත් නැහැ කියලා ස්වාමීන් වහන්ස ඇත්ත වශයෙන්ම ස්වාමීන් වහන්ස අපිත් ඒ වගේ දෙයකට මූණ දුන්නා. පහුගිය දවසක ආයේ අපේ පොඩි බබා ස්වාමීන් වහන්ස දුවන්න ගිහිලා වැටුණා. වැටිලා ස්වාමීන් වහන්ස ඔක්කොම තොල උඩ තොලයි යට තොලයි දෙකම පැලිලා දතකුත් මෙව වෙලා ලේ ගලන්න ගත්තා හරියටම 13 වෙනිදා. ඊට පස්සේ ස්වාමීන් වහන්ස හොස්පිටල් එකට අරන් ගියා රාගම. රාගම සරස මේ ඒක ඩොක්ටර්ස්ලා බලලා ස්පෙෂලිස්ට්ලා ඉවිලා හිටියේ නෑ. ඩොක්ටර්ස් හතර පහ දිනක්ම වට වෙලා බලලා කිව්වා මේකට පොඩ්ඩක් මහන්න ඕනේ. මහන එක තමයි දැන් වැඩි මේ කියලා වෝට්ස් වලට කතා කරලා මේ සිහිනති කරන අර නිරු ඉන්දන ඒවා බැලුව සවනක තිබිලා නැහැ. පුදුම කනගාටුදායක තත්ත්වයක් ස්වාමීන් වහන්ස. මේ අනිත් අයට ලෝකෙ දැනගන්න මම මේ වෙලාවේ මේක කියන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්ස දුවගෙන අහලා තියෙනවා අම්මා මෙයාට තව දුක් විඳ වෙනවා මේක මෙහෙ නැත්තම් අපි දැන් නිකන් හරි මේක කරන්න ඕනේ. මේ මොකද අපි මේකට ඔයා කියන්නේ අම්මට පුළුවන් දේක දරා ගන්න කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්ස දුව ගොඩාක් සිටින් මේව කරලා හරි කියලා එහෙම කරන්න කියලා ස්වාමීන් වහන්ස මේ ඊඩකට දීලා ඩොක්ටර්ස් හතර පස් දෙනෙක් නර්ස් ඔක්කොම මට වෙලා මෙයා දරුවගේ අත්පය උළුව බඩ ඔක්කොම අල්ලගෙන ස්වාමීන් වහන්ස අමුවෙන්ම ස්වාමීන් වහන්ස මහලා තියෙනවා සෙවුම් හතරක් හරි පහක් හරි දාලා. ඉතින් ඒ වගේ තත්ත්වයක ස්වාමීන් වහන්ස ලංකාව තියෙන්නේ දන්න කියන හැම විශේෂඥ වෛද්‍යවරුම කියන්නේ තව මාසෙකට වැඩි දෙහිත් නැහැ කියලා. ස්වාමීන් වහන්ස මේ පිටරට ඉඳලා අපේ කොච්චර වටිනා එවන ගෞරවයෙන් එවන සල්ලි වලට මොකද වෙන්නේ ස්වාමීන් වහන්ස? උභාසී කියපු ටික මං හිතන්නේ මහත් කුසලයක් කියලා මේ පැහැදිලි කිරීම
වහන්සේට අනේක වාරයක් කුසල් ස්වාමීන් වහන්සේ පිළිබඳව මම ලංකාවේ කෙනෙක් විදිහට අනිත් අයට අනිත් අපේ මේ අපේ මේ සහෝදර කල්යාණ මිත්‍රයන්ට මේ දැනගන්න මම මේක ඉස්තිර කරනවා ස්වාමීන් වහන්සේ මේ රටේ තත්ත්වය ඔබ වහන්සේට අනේක වාරයක් කුසල් ඒ ඉවන සිත් පහළ වෙන අයට බොහෝම කරුණාවන්ත වෙන අතරේ හරිම ක්‍රමයකින් නියම තැනට එවන්න කියන ආයාචනයක් මම මේකට එකතු කරනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ හැම දිනාටවත් එක්කම තෙරුවන් සරණයි මම කැමතියි ඔබ වහන්සේගෙන් අහන්න මේ ඔබ වහන්සේට පුළුවන්කමක් තියනවාද මේ අවස්ථාවේ එහෙම account එකක් හදලා මුදල් අපි දැන් ඉන්නවනේ අපි group එකේ වුණත් 20ක් එතකොට මාසිකව යම් මුදලක් කෙනෙකුට එවන්න පුළුවන් නම් ඔබ වහන්සේට මේ මුදල් මේ අවශ්‍ය තැන් වලට මම දන්නේ එහෙම යෝජනාවක් කළේ ඔබ වහන්සේට පුළුවන්කමක් තියනවාද එහෙම බලලා ඒ වගේ ස්ථාන බලලා එහෙම යොමු කරන්න අවස්ථාවක් එහෙම ඔව් දැනට ඔය ඇත්තෝ එහෙම එකතු කරගන්නව නම් පිරිසක් හැටියට ඒක එකතු කරගන්න අපිට මට පෞද්ගලිකව ඒක යෙදෙන්න පුළුවන් නම් මම ඒක කියන්නම් ඒක මට මෙහි තියෙන වාතාවරණය සහ මම කරන කාර්ය භාරය අනුව මම පුළුවන් නම් මම කියන්නම් නැත්නම් ඔය ඉන්න ඇත්තෝ අතරෙත් ඇති මම දැක්කා මේ එක්කෙනෙක් මට තොරතුරුකුත් ඉවලා තිබුණා බෙහෙත් සැපයීම පිළිබඳ කිසියම් වැඩපිළිවෙලක් සකස් වෙලා ඒ අය දන්න පෞද්ගලිකවම දන්න වෛද්‍යවරු හරහා එහෙම වැඩපිළිවෙලක් තියෙනවා කියලා ඒකට ඩොලර් පරිත්‍යාග කරන වැඩක් පිළිබඳව තොරතුරක් මට කවුරු හරි ඒවල තිබුණා මට මතකයක් තියෙනවා ඒ වගේ මේ ඉන්න කල්යාණ මිත්‍රයෝ අතරේ හරියටම මේ යවන්න පුළුවන් මාර්ග හඳුනාගත් අය ඇති එහෙම ඉන්න අය ඒ වගේ ක්‍රමවේදයක් දැනට තමන්ට තියෙනවා නම් ඒ ක්‍රමවේදය අනිත් අයට දෙන්න තමන්ට එහෙම රැස් කරගන්න පුළුවන් ධනයක් තියෙනවා නම් මේ වැඩේට ඒක එකතු කරගන්න එකතු කරලා තැම්පත් කරලා තියාගන්න ඔය ඇත්තෝ තියාගෙන ඒක මේ වැඩේට මම මේ විදිහට මේක එකතු කරගන්නවා කියලා පිරිස වශයෙන් හරි පෞද්ගලික වශයෙන් හරි එකතු කරගෙන ඒක එකතු කරගන්න රැස් කරගන්න මට පෞද්ගලිකව එහෙම යමක් කරන්න පුළුවන්කම තිබුණොත් මම ඒක කියන්න එහෙම නැත්නම් අපිට ක්‍රමවේදයේ ඒ දේ වඩා විශ්වසනීය ක්‍රමවේදයක් වෙන්න ඕන මෙතන මොකද මේ මේ වැඩේ මේ 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 පිටරට සල්ලි පිටරට අපේ ජීවත් වෙන ශ්‍රී ලංකිකයන්ගේ මුදල් විවිධ ක්‍රමවලින් ගසා කන වැඩපිළිවෙල අදයියේ නෙමෙයි දීර්ඝ කාලීනව කරගෙන ඇවිල්ලා තියෙන දැන් හොඳ නිදර්ශනය තමයි රාජ්‍ය බැංකු හරහා මුදල් එවන එක වෙනුවට අපේ රටේ රාජ්‍ය පාලකයාම දැන් ඉන්නේ කෙනා නෙවෙයි ඊට කලින් ඉඳපු එක්කෙනා මේ පිටරටින් එන මුදල් වෙනත් ක්‍රමවලින් රටට ගලා එන්න සලස්සලා ඒගොල්ලන්ගේ කොටසක් වෙන්කර ගැනීමේ වැඩපිළිවෙලක් හදලා ඒකට අනුබල දීලා ඒකින් තමන් මුදල් උපයාගත්ත පුද්ගලයෙක්. එතකොට ඒ ක්‍රමවේදය ලේසියෙන් ඒගොල්ලෝ අතාරින්නේ නැහැ. ඒ හොරපාර කියලා අපි ඔකට සරලව කියන්නේ. හොරපාරවල් මේගොල්ලෝ හදලා තියෙනවා. එතකොට හොරපාරෙන් මුදල් එනකොට තියෙන්නේ රාජ්‍ය බැංකුව හරහා අර රාජ්‍ය ක්‍රමවේදය ඇතුලේ නෙවෙයි ඉන්නේ මේක වෙන පාරකින්. වෙන පාරකින් එනකොට අර මෙහි ඉන්න අයට මුදල් එනව නැතුව නෙවෙයි. නමුත් ඒකෙන් මැදදි අතුරු ඵලය ලබන පිරිසක් හදාගත්තා ඒගොල්ලෝ. හදාගෙන එහෙම වෙන හොරපාරවල් හදාගත්තා. ඉතින් ඒ හොරපාරවල් වල ඉන්න හොරු සහ හොරපාරවල් තාමත් තියෙනවා. එතකොට ඒක නිසා හරිම කල්පනාකාරී වෙන්න ඕනේ මේ අපි කාටද යවන්නේ කවුද මේ පුද්ගලයා හරියට හඳුනාගෙන ඒ ක්‍රමවේදය හඳුනාගෙන ඊට පස්සේ තහවුරු කරගන්නත් ඕන මේ මෙච්චර දෙයක් මෙච්චර ප්‍රමාණයක් මේ ලැබුණද අහවල් ආයතනයේට ඒ ආයතනයේ පුද්ගලයා ඒක තහවුරු කරන්න ඕන ඒ වගේ අපිට සිද්ධ වෙනවා මේ අපේ අතේ තියෙන එකත් දැන් අපිට දී ගන්න විදිහක් නැති වෙලා තියෙනවා මේ විශාල පිරිසක් මේක ඇතුලේ මේ කපුටු රැලක් බිහි වෙලා තියෙන නිසා මේ ගසා කන්නන්ගේ කොමිස් කාක්කන්ගේ ඒ වගේ මේකක් බිහි වෙලා තියෙන නිසා ඉතින් එකතු කරගන්න රැස් කරගන්න යම්කිසි මුදලක් තියෙනවා නම් ඒක පිරිසක් හැටියට එකතු කරගෙන
අපිට හරි ක්‍රමවේදයක් අපිට කලබල වෙලත් බෑ මෙතෙන්දී ඉතින් ඉක්මනට කලබල වෙලා අනේ කොහොම හරි මේක ගිහිල්ලා දෙන්න කියලා කලබල වුණොත් වෙන්නේ ආයි අරකමයි වෙන්නේ අපිට එහෙම වුණායි එහෙම සිදුවෙච්ච හොඳම නිදර්ශනය තමයි දරදා මාලිගාවට බෝම්බ වැදුණු වෙලාව ඒ වෙලාවේ පුදුම තරම් විදේශ රටවල ඉඳපු අය හැංගීම් බර වෙලා කවුද මේ මේ කෙනා කවුද කියලා හොයන්න නැතුව ඒගොල්ලෝ මුදල් ලිව්වා නම දලදා මාලිගාවල් තුනක් හදන්න සල්ලිවල තියෙන පිටරටවල් වල එව්වා අරන් තියෙන්නේ වෙන විනාය අන්තිමට දලදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කරේ ඒ ඒවපු මුදල් වලින් ටිකයි සහ රාජ්‍යයෙන් සහ අනිත් පරිත්‍යාගශීලීන් අනු නමුත් බලපුවාම අර ටෝටල් එක බැලුවොත් මිනිස්සු පරිත්‍යාග කරපු දලදා මාලිගාවල් තුනක් හදන්න විතර පරිත්‍යාග කරලා තියෙනවා අර හැංගීම් බර වෙලා ඉවලේ කරපු දේ අර පුරුදු වෙලා ඉන්න කපුටු රෑන ඒක දන්න. ඒගොල්ලෝ වහා මේගොල්ලන්ගේ ක්‍රමවේදයේ මේකට දාලා මේක ඒගොල්ලන්ගේ සාකුවට දාගන්න. එහෙම නැත්නම් කොටසක් දාගෙන 100ක් එව්වොත් 10ක් අතෙන්ට යවන්න. ඉතින් 90ක් සාකුවේ දාගන්න. ඉතින් යවුවොත් කියනවා එයාත් කියනවා මෙච්චර මුදලක් ලැබුණා කියලා. සමහර විට ඒක තහවුරු කරන පුද්ගලයාත් ඒ ජාලයේ ඇතුලේ ඉන්නවා. ඒ කියන්නේ යා ඒක තමයි මෙතන ලොකුම ගැටලුව. ඕ මුදල් ලැබුණා කියලා තහවුරු කරන පුද්ගලයා ඉන්නවනේ. එයා මේ ජාලයේ ඉන්නවා. එයා ඕ මෙච්චර මුදලක් ලැබුණා කියලා කියනවා අර ලැබුණු පරිත්‍යාග කර පුද්ගලයාට. හැබැයි ඒ මුදල ඒකට යොදවලා නැහැ. ඒ අය බෙදාගෙන හැබැයි ලැබුණා කියලා අරය තහවුරු කරනවා. එතකොට පරිත්‍යාග කර පුද්ගලයා හිතනවා ආ මම දීපු මුදල ලැබිලා. හරි මේ අදාළ එක්කෙනා මේ කියලා තියෙන්නේ මෙච්චර ලැබුණා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මෙතෙන්ට යෙදිලා නැහැ ඒක. ඒක වෙන වෙන අයට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ අපේ සමාජයේ ඉතාම කුණු වෙච්ච හරි කියන්න ලැජ්ජයි ඉතාම ගඳ ගහන අපිරිසිදු එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක නිසා කලබල වෙන්න එපා, හැංගීම් බර වෙන්නත් එපා. තමන්ගේ තියෙන ධනය තමන් එකතු කරලා තියාගන්න රට වෙනුවෙන් අපේ රට වෙනුවෙන් අපි මේ ටික මේ එකතු කරලා තියා ගන්නවා කියලා ඒක හරි නිසි ක්‍රමය පිරිසිදු ක්‍රමවේදයක් ඇතුලේ අවශ්‍ය තැනට යවන්න. අනිත් එක මේ වෙලාවේ මොකද්ද අත්‍යවශ්‍ය අර දේවිකානෝන කිව්වා වගේ බලපුවාම මට නම් පේන්නේ ඒ වගේ දේවල් මේ වෙලාවේ අත්‍යවශ්‍ය කාරණා. අපේ රටේ ඔය කෑම පිළිබඳ ප්‍රශ්නෙටත් වඩා මං හිතන්නේ වෛද්‍ය උපකරණ බෙහෙත් පිළිබඳ ගැටලුවක් තියෙනවා කියලා අපිටත් හිතෙනවා. ඒ විදිහට අනිත් එක තව එකක් තමයි මෙතෙන්දි අපි දැන් මේ දවස්වල හුඟක් අයිට ගියාගෙන යනවා වෛද්‍ය ක්‍රම කිව්වම එකම වෛද්‍ය ක්‍රමේ බටහිර වෛද්‍ය ක්‍රමේ නෙමෙයි. අපි මේ හිම්බිරිසාවක් කිවිසුමක් ගියත් ඉස්පිරිතාලේ යන පුරුදු වෙච්ච જાතියක් නෑ. අපිට තිබුණ ඊට වැඩිය සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව පිළිබඳව ඉතාම හොඳ සවිඥානික වැඩපිළිවෙලක්. අපි ඒවට යොමු කරන්න ඕන. මේ කැස්සක් හිම්බිරිසාවක් ඇදුණත් ඉස්පිරිතාලවල බඩගාන මේ ඒ ඒ ඒ ජීවන ක්‍රමයෙන් අපි අයින් වෙනවා. ඒගොල්ලන්ට කියලා දෙන්න ඕන. ඇයි නැද්ද වෙන තේසිය වෛද්‍යකම නැද්ද? මේවට භාවිතා කරන්න ක්‍රම නැද්ද? තියෙනවා. මිනිසුන්ගේ විශ්වාසය ඒවා සමහර වෙලාවට සමහර අය කරන දේවල් නිසා විශ්වාසය බිඳුණා. නමුත් මේක ඇත්තටම තියෙනවා. දැන්ටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ වගේ සරල දේවල් වලදී ඒවට යොමු කරන්න ඕන. ඒ පැත්ත අවදි කරන්න ඕන. මිනිස්සුන්ට තාම හිතා ගන්න බෑ මේ සරල ලෙඩ රෝගවලදී පැහැදිලි වුණ දැ ශල්‍ය කර්මයක් වගේ දෙයක් අර දේවිකාන ඕන කිව්වා වගේ දෙයකට ඒකෙදි නිර්වින්දනය කරන්න ඒ වගේ දෙයකදි අර වෛද්‍ය ක්‍රමයේ අවශ්‍ය නැතුව බෑ. නමුත් සමහර වෙලාවට අපි මේ සරල ලෙඩ රෝග තියෙනවා මේ බටහිර ඖෂධ පාවිච්චි කරන්න ඕනේ නැහැ. සමහර විට ඒකට ඖෂධයක් ඕනෙම නැහැ. චර්යාව පොඩ්ඩක් වෙනස් කරගන්න, ඊට අදාළ ආහාරය ගැනීම, විවේකය ගැනීම, ඒ වගේ දෙයක් කරහා ඒ රෝගයෙන් මිදෙන්න පුළුවන්. නමුත් අපි එහෙම පුරුදු වෙලා නැහැ. මෑත කාලේ ඉතාම නරක විදිහට බෙහෙත්වලට හුරු කරලා තියෙන මිනිස්සු ලංකාවේ. බෙහෙත් බොන්න මේ ක්ලිනික් දාලා, ක්ලිනික් පොත් දාලා මෙහෙම කරලා එක දිගට බෙහෙත් පොවන්න, බෙහෙත් බොන්න පුරුදු කරලා තියෙනවා. ඒවයි ඉන්නේ බෙහෙත් කොම්පැනි කාර්යෝ සහ ඒ කොම්පැනි වලින් කොමිස් ගන්න වෛද්‍යවරුත් ඉන්න මේක ඇතුළේ. ඒ තරම් නරක දේවල් මේකේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මිනිස්සු දැනුවත් වෙන්න ඕන මේ අපිට වැළඳෙන සරල රෝගාබාධ
පොඩි ඒවා අපිට ඒවා ඇත්තටම අපේ පැරණි අපේ වැඩිහිටියෝ දැනගෙන හිටියා. අපි පුංචි කාලේ මේ මං කතා කරන මම පුංචි කාලේ ස්පිරිතාලයකට ගිහිල්ලා නැහැ. කවදාවත්. මම වයස 11යි පැවිදි වෙනකොට වයස 11 වෙනකොට කවදාවත් ස්පිරිතාලයකට ගෙනිහිල්ලා නැහැ අපිව. අපේ අම්මලා තාත්තා. අවුරුදු 11. මම නිකන් අම්මගෙන් ඇහුවා පහුගිය කාලෙක මම අට තේරෙන්නේ නැති කාලෙවත් මාව ස්පිරිතාලයකට අරන් ගියාද කියලා පුංචි කාලේ. අම්මග මොකටද? පොඩි උන් ස්පිරිතාල ගෙනි ගාලෙන් ගෙනියන්නේ කියලා. ඒ තරමට අපේ මේ 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 සවිඥානිකත්වය දැනුවත්භාවයක් තිබුණා අපිට මොකෝ ලෙඩ වුණේ නැද්ද පුංචි කාලේ පොඩි පොඩි සරල ලෙඩ රෝග හැදුණා නමුත් සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව හොඳට පවත්වාගෙන ගියා ඒ පිළිබඳ හොඳ ඥානයක් තිබුණා ඒ ඔක්කොම නැති කරලා තනිකරම බෙහෙත් කම්පැනි කාර්යයන්ගේ බටහිර වෛද්‍ය ක්‍රමයට ගැති කරලා වාල් කරලා ඒක අපි වෙළඳ පොළක් බවට පත් කරගෙන ඒ වගේ ඉතාම නරක පැති කඩවලට මේක දෝලණය වෙලා තියෙන්නේ. මේ දෝලණය වීමේ ප්‍රතිඵල අපි දැන් භුක්ති විඳිනවා. ඒක නිසා අපි අනිත් පැත්තෙන් අපිට යුතුයකමක් තියෙනවා මහ ජනතාව දැනුවත් කරන්න මේකට මෙච්චර වද වෙන්න එපා. මේකට බෙහෙත් ගන්න යන කාරණයක් නෙමෙයි. මේ වගේ තරල ප්‍රතිකාර ටිකක් කරන්න පොඩ්ඩක් විවේක ගන්න. මෙහෙම මෙහෙම කළා මේක සනීප වෙනවා කියලා. ඉතින් ඒ වගේ අපේ එක පැත්තකින් අර බුද්ධිමය දායකත්වයක් අපි ලබා දෙන්න ඕන අපේ බුද්ධිහීනතාවයක් තියෙන ඇබ්බැහිකම් තියෙන ඒවයි ප්‍රතිඵලත් මේක අස්සේ තියෙන අපි අර ටිකක් පුළුල්ව මේ ප්‍රශ්නේ බැලුවොත් අපි හරි පටු විදිහට නොබල අර අපන්නකව බැලුවොත් මේක තියෙන හරි විවිධ පැති කඩයන් තියෙන මේ අර්බුදේ මේ දක්වා එන්නේ ඉතින් අපි ඔය කතා කරේ බෙහෙත් හේත් ගැන ඒකෙදි මම හිතන්නේ ඔය විදිහට අපි හරි ක්‍රමවේදය අනුගමනය කරමු ඒ වගේම පුළුවන් තරම් දැනුවත් කරමු ඒ විදිහට වැඩ කරමු. එමයි මට හිතෙන්නේ සම්පූර්ණ මේ සාකච්ඡාව හරිම වැදගත් ස්වාමීන් වහන්සේ මේවා මාධ්‍ය ජාලයට දෙන්න ඕන. එතකොට තමයි මිනිස්සු දැනුවත් වෙන්නේ. ඔබ වහන්සේ කියපු එකට මම සම්පූර්ණ එකඟයි. මට තද ඔළුව කැක්කුමක් තිබුණා. අද මට හිතුණා ධර්මදේශනාවට සහභාගී වෙන්නවත් පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා. නමුත් සිද්ධාර්ථ කාලා තමයි අපේ ඔළුව කැක්කුම දැන් මේ වෙනකොට පැයකින් විතර සමනය වුණා. ඉතින් සිද්ධාලේප කියන එක දැන් පාවිච්චි කරන්නේ නැහැ. දැන් මේ වගේ රටවල් වල අපි පාවිච්චි කරනවා. නමුත් ලංකාව වගේ රටවල් වල කෙලින්ම පැනඩෝල් නෑ, මේ පෙති නෑ කියලා පෙතිවලට යොමු වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. සිංහල බෙහෙත් සම්පූර්ණයෙන්ම දැන් මම දන්නවා මගේ පවුලේ අය කිරි නෑ කියලා නැහැ. උදේට කැඳ බොන්න පුරුදු වෙලා තියෙනවා. අන්න ඒ වගේ. ඉතින් මේකට ස්වාමීන් වහන්සේ ඇත්තටම මට හිතෙනවා ඔබ වහන්සේට සෑහෙන කාර්යයක් කරන්න පුළුවන් කියලා මාධ්‍ය තුලින් ඔබ වහන්සේට ඒ ධෛර්ය ශක්තිය තියෙනවා කියලා මට තේරෙනවා. සාවින්නාස මේ හුඟක්ම මේ වගේ සාකච්ඡාවන් මාධ්‍යයට වැඩිපුර මේ දැනගන්න ලැබෙන්න සලස්සන්න ඕනේ කියලා මම ශාමින් මහත්මියගෙන් ඉල්ලනවා. එතුමියට යම් කිසි දායකත්වයක් තියෙනවා නම් පුළුවන්කමක් තියෙනවා නම් ඒ වැඩිපුර මේ සාකච්ඡාවන් යොමු කරන්න කියලා WhatsApp මාර්ගයෙන් හරි YouTube මාර්ගයෙන් හරි. හොඳයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ, අපි මේ අපේ මේ group එකේ මේ ඉන්න මහින්ද මහත්මයා දන්නා හඳුනන පෞද්ගලිකවම වෛද්‍යවරු සමූහයක් ඉන්නවා ස්වාමීන් වහන්ස. ඉතින් ඒ කට්ටිය තුළින් ඒ මහින්ද මහත්මයා හැමතිස්සෙම මොකක් හරි ආපදා තත්ත්වයක් ඇති වුණාම ලංකාවට ඇරලා මුදල් අරිනවා. ඉතින් අපි මෙහි කට්ටිය ඔක්කොම එකතු කරලා දෙනවා ඒ මහත්මයාට. ඒක හොඳටම විනිවිද භාවයකින් අපිට අවංකවම ගෙනහැර දක්වන ඒ වෛද්‍යවරුත් කරපු දේවල්. ඉතින් එහෙම අයත් ඉන්නවා ස්වාමීන් වහන්ස කරන අය. ඔව්. අන්න ඒ වගේ ක්‍රමවේද තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන් නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. සත්‍යේ පවා විනිවිද භාවයකින් පෙන්වනවා. ඒක ගොඩක් කාලයක් තිස්සේම ඒ මහින්ද මහත්මයා කරගෙන යනවා. ඔය හැම තිස්සේම ඔය කොවිඩ් අවස්ථාවලදීත් හැම තිස්සේම ස්වාමීන් වහන්ස. ඉතින් ඒක තමයි මම මතක් කරලා දෙන්න හිතුනේ. අනිත් එක තමයි අපේ සහෝදරයෝ ඉන්න ලංකාවේ. ඉතින් ඒ අයගෙන් අපි හැම මොහොතකදීම දැනගන්නවා හැම මේ රටවල් වල හිටියට අපි ඒ යථා ස්වභාවය මොකද්ද වෙන්නේ කියලා
අපි දැනගන්නවා ස්වාමීන් වහන්සේ දැනගෙන අපිට කරන්න පුළුවන් උපරිම හැම දෙයක්ම අපි කරන්න ගොඩක් උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒකත් අපි පොඩ්ඩක් මතක් කරලා දෙන්න තමයි මං හිතුවේ. ඔව්. ඉතින් ඔතෙන්දී අර අපි හුඟක් අර අර ආදාර උපකාර හදිසි අවස්ථාවක ඕන බුදුහාමුදුරුවෝ ඒකයි ආපදාසු භවිෂ්‍යති කියලා අර අපේ අපි උපයා ගන්න සපයා ගන්න දෙයින් හතරෙන් එකක් සංරක්ෂණය කරලා තියාගන්න කියලා කියලා තියෙන්නේ. නමුත් අපි හුඟක් වෙලාවට අර ක්‍රමවේදය වෙනස් කරන අපි අපි සාමාන්‍යයෙන් දැන් කවුරුත් කියනවා මේ සිස්ටම් වෙනස් කරන්න ඕන කියලා. දැන් අපේ සෞඛ්‍ය සිස්ටම් එක අවුල් වෙලා තියෙන්නේ. ඒක අපි වෙනස් කරන්න ඔය දායක වෙන්න ඕනේ. අපි එක මතයක ඉන්න හොඳ නැහැ. සමහර අය බටහිර විදකම පිළිබඳව සම්පූර්ණ අර විපච්චනිකවාදීව ඉන්නේ. බටහිර වේදකම ඕනේ නැහැ ඒක ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරලා. තවත් සමහර අය අපේ දේශීය පෙරදිග වෛද්‍ය ක්‍රම පිළිබඳ සම්පූර්ණ ප්‍රතික්ෂේප කරමින් ඉන්නේ. දැන් අපි එහෙම නැහැ. අපි මේ දෙකේම තියෙන ඵලදායී දේවල් අපි බාර ගන්න පිළිගන්නවා. පිළි අරගෙන වඩා අවස්ථානුකූලව වඩා හොඳ දේ වඩා ඵලදායී දේ වඩා ආර්ථික වශයෙන් වඩා පහසු දේ අපි පරිහරණය කරනවා. පරිහරණය කරලා ඒ විදිහේ අපි එහෙම පුරුදු කරන්න ඕන. ඒක තමයි මේ සිස්ටම් වෙනස් කරනවා කියලා කියන්නේ. සිස්ටම් එක ප්‍රධාන වශයෙන් තියෙන්නේ අපේ ඔළුවේ. අපේ මනසේ හදාගත්ත දේවල්. බුදුරජාණන් වහන්සේ තමයි සිස්ටම් වෙනස් කරපු කෙනා. අපේ මනස්වල තමයි මේවා ප්‍රධාන වශයෙන් තියෙන්නේ. මනසේ තියෙන සිස්ටම් එක තමයි අපි මේ ප්‍රායෝගිකව මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු හරහා මේ කරන්නේ. ඉතින් ඒක නිසා මේ ක්‍රමවේද වෙනස් කිරීම කියන එක ක්‍රමවේද යාවත්කාලීන කිරීම නැත්නම් ක්‍රමවේද ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රමවේද කළමනාකරණය කිරීම කියන කාරණේට අපි දායක වෙන්න ඕන. අපි හැමතිස්සෙම මේ ලෙඩයි බෙහෙත් ඕන කිව්වනේ නෑ. අපි අහන්න මොකද්ද ලෙඩේ කියලා අහුවා මේක. ඉතින් ඇයි මේකට මෙහෙම මෙහෙම නැද්ද? මේට වැඩි අඩු ක්‍රමවේදයක් නැද්ද? දැන් අර කිව්වාගේ අපි කවදාවත් මම කවදාවත් ඉසගැක්කමක් හදුනට කවදාවත් පෙත්තක් බොන්නේවත් වෙන මොකක්ක බේතක් ගන්නවද? මම සාමාන්‍යයෙන් කරන්නේ වාෂ්පයල්ලන්නේ. උමාලේ අල්ලපුවාම බොහෝ වෙලාවට අපිට ඉසගැක්කම හැදෙන්නේ ශ්වසන මාර්ගයේ සම්බන්ධ මොන හරි දෙයකින් සෙම আদি දේ. ඉතින් කිසිම වියදමක් නැතුව ප්‍රතිකර්ම කරන්න පුළුවන් ලෙඩ තියෙනවා අපිට. නමුත් අපි පුරුදු වෙලා තියෙනවා ඉසගැක්කමට රුපියල් 10000ක් වියදම් කරන්න. එතකොට ඒක අනවශ්‍ය වියදමක්. අපි වැරදි සිස්ටම් එකකට වැරදි ක්‍රමවේදයකට මානසික වැරදි ක්‍රමවේදයකට අවතීර්ණ වෙලා තියෙනවා. මං හිතන්නේ අන්න ඒ වගේ දේවල් අපිට හුඟක් අවශ්‍යයි මේ වෙලාවේ. මේ ක්‍රමවේද වෙනස් කරන්න වෙනවා. අපි නිකන් එක මතයක එල්බගෙන බටහිර වේදකම තමයි හරි, එහෙම නැත්නම් පෙරදිග වේදකම තමයි හරි, අනිත් එක බොරු, අනිත් එක වැඩන්නේ. ඔය වගේ අර අර අපේ මේ ප්‍රධාන මාතෘකාව අපන්නක ධර්මයේ ඉක්මවා ගියෑමක් සමහර වෙලාවට තියෙනවා. එහෙම නැතුව අපි අපිත් එක්ක සංවාදයේ යෙදෙන සාකච්ඡා කරන අපේ ඥාති හිත මිත්‍රාදීන් කවුරු වුණත් ඒ දේ කියලා දෙනවා. දැන් අපි දන්න හොඳටම බටහිර වෛද්‍යවරු ඉන්නවා. ඒගොල්ලෝ ආයුර්වේද ප්‍රතිකාර කරගන්නවා ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතේ සහ සමහර අය නිර්දේශත් කරනවා. මම දන්න වෛද්‍යවරයෙක් ඉන්නවා. එයා ළඟට ගියාම එයා ලෙඩුන්ට බයිනවා. ගුරු කොත්තමල්ලි ටික බොන්න පුළුවන් එකටත් මෙතන එනවා මේ පෙත්ත ගහන්න කියලා එලවලා දානවා. එයා පරීක්ෂා කරන ඉස්සර වෙලා ඔයාට බෙහෙත් දෙන්න. ඔයා ගෙදර ගිහිල්ලා මේ විදියට රෙස්ට් කරන්න, මේ විදියට මේ දේ සරල දෙයක් තියෙනවා, ගියා උද ඔයා ගෙදර තියෙන දේ පාවිච්චි කරන්න කියලා. ඒ වගේ හරි මධ්‍යස්ථ මතධාරී අවංකව කරුණා මෛත්‍රියේ තියෙන නිකන් ලෙඩාගෙන් බෙහෙත් දීලා කීයක් හරි උපයා ගන්න හදනේ නැති විදිහ හරිම වටිනා අය ඉන්නවා. අනිත් පැත්තෙන් ආයුර්වේද වෛද්‍යවරයා එයාට කරන්න බැරි එකටත් අත දාන්න නැතුව බටහිර වෛද්‍යකමෙන් කරන්න පුළුවන් දේ බටහිර වෛද්‍යකමේට යොමු කරනවා. මේක මට කරන්න බෑ, ඉස්පිරිතාලෙට යන්න. ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් හමු වෙලා ડોක්ටර් කෙනෙන් ජනල් කරලා මේක වැඩේ කරගන්න කියලා. ඉතින් දැන් ඒ වගේ තියෙනවා. සමහර දේවල් වලට වඩා යෝග්‍ය වෙන්නේ බටහිර වෛද්‍යකමේ. සමහර දේවල් වලට පෙරදිග වෛද්‍යකමේ යෝග්‍ය වෙනවා. ඉතින් අන්න ඒ වගේ අර එක පැත්තකට හැරිලා ඉන්න මනුස්සයන්ට විවෘතව අපන්නකව මේවා දිහා බලලා මේවට ප්‍රවේශ වෙන්නත් අපි උනන්දු කරන්න ඕන. මං හිතන්නේ අපි දැනට හුඟක් කරගෙන යන්නේ ඒක. දැන් අපි හුඟක් කරගෙන යන්නේ අපි
ආර්ථික ආධාරය මෙවත් අපි පුළුවන් විදිහට කරනවා. නමුත් මේ මනස වෙනස් කරන්න ඕනනේ. මානසික සිස්ටම්ස් වෙනස් කරන්න ඕනනේ. මනස හැදිච්ච මේ මානසික මේවට අපි ධර්මයේ කියන්නේ මනෝ සංකාර කියලා. මේ මනෝ සංකාර වෙනස් කරන්න එපා. මේ අකුසල සංස්කාර අකුසල මනෝ සංකාර කුසල මනෝ සංකාර බවට පරිවර්තනය කරන්න ඕන. ඒකට අනිවෙනි ක්‍රියාදාමයකුත් මේක ඇතුලේ තියෙනවා ධර්මානුකූලව. ඉතින් ඒකත් අපි මෙතෙන්දී සැලකිල්ලට ගමු. තවත් කවුරු හරි යමක් කියන්න ඉන්නවද? අවසරයි ස්වාමීන් වහන්සේ කාරණා දෙකයි. ඔව්. ස්වාමීන් වහන්සේ කිව්ව කෙලින්ම පිටරට ඉඳලා බෙහෙත් අරගෙන ඒ ඉස්පිරිතාලෙකට යවන්න කියලා. නමුත් ඒව යවුවත් කස්ටම්ස් වගින් යන්නේ එතෙන්දී ඒ බෙහෙත් බොක්ස් එක ගලව කඩලා කොටසක් කළු කඩේට දෙන්න දන්නේ නැහැ. ඒ අවස්ථාවක් තියෙනවා. ඔව්. කෙලින්ම ඉස්පිරිතාලට යවන්න අමාරු ඉන්නේ මෙහෙ ඉඳලා. ඔව්. කස්ටම්ස් වලින් තමයි යන්නේ. ඔව්. ඒ ගාමම අර මේ ශාමීන් නෝන කිව වගේ අපි ලංකාවේ ප්‍රසිද්ධ සමාජ සේවා ආයතන දෙකකට තමයි වැඩියත්ම අපි උදව් කරන්නේ. ජයග්‍රහණේ අර අනුලා විජේසුන්දර විශේෂඥ වෛද්‍යවරිය තමයි ඒකේ සභාපති. අපි එයාට යවන්න හැටි මේ උදල් මෙහි බැංකුවේ ඉඳලා කෙලිම ඒගොල්ලන්ගේ බැංකුවට. නමුත් එයා පස්සේ යෝජනා කෙරුවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ විශේෂ බැංකුවක් බැංකු අංකයක් පටන් ගන්නවා කියලා මේ වැඩේටම එතෙන්ට යවන්නේ කියලා එයා රකුන්දාරු කෙරුවා. ඒ නිසා තමයි අපි එහෙම කෙරුවේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ හැටින් නැෂනල් බැංකුවේ වෙනම විශේෂ බැංකුව ගිනුව ඕපන් කෙරුවා. කෙලින්ම මේ බැංකුවෙන් වෙලා එතන බැංකුවට යවුවා. විශ්වාස කරනවා ඒගොල්ලෝ හරි පිළිවෙලට ඒක වෙදයි කියලා. හරි. අපි හරි ක්‍රමවේදී හඳුනගෙන තියෙනවා නම් ගැටලුවක් නැහැ. නමුත් අර මේ දක්වා අර අපේ රටේ සිද්ධ වෙච්ච දේ සිද්ධ වෙන දේ අපි මතක් කරේ. ඉතින් මහින්ද මහත්තයලා එහෙම හරි ක්‍රමවේදයක් හඳුනගෙන තියෙනවා නම් ඒ ක්‍රමවේදය පාවිච්චි කරන්න. මෙහිනුත් කාව හරි ඕන නම් ඒක නැවත අධීක්ෂණය කරවන්න මෙහින් තමන් දන්න කෙනෙකුට කියන්න පුළුවන්. ගිහිල්ලා බලන්න මේ ස්ථානයේ මෙන්න මේව මේ විදිහට මේ කාර්යයන් කෙරෙනවද කියලා ඒ වගේ දේවලුත් කරන්න පුළුවන්. ඒතකොට තමන් පැහැදිලිවම තමන් විශ්වාස කරන පුද්ගලයෙක් හරහා අධීක්ෂණය කරවන්න පුළුවන්. ඒ වගේ අපි ක්‍රමවේදයක් අපිට දැන් ඔය ඇත්තන්ට කෙලින්ම මෙහි ඇවිල්ලා ඕවා කරන්න බෑ. ඒව අරගෙන ලංකාවට ඇවිල්ලා රෝහල් වලට දීලා ඒ කාර්ය කරන්න ප්‍රායෝගිකව බෑ. ඒක නිසා හරි ක්‍රමවේදය සකස් කරගන්න එක තමයි සුදුසු. ඒක හරි. තිරුවන් සරණයි. අපි එහෙමනම් අදට අපේ දහම් හමුව අවසන් කරමු. සාරාංශ වශයෙන් අපි විනාඩියකින් අපේ මේ සමස්ත සාකච්ඡාව ගැන යමක් කිව්වොත් අපි බුද්ධ දේශනාව හැටියට තියාගෙන තියෙන අපන්නක දේශනාව, අපන්නක ධර්මයේ අපන්නක ප්‍රතිපදාව, යමක් එකහෙලා ප්‍රතික්ෂේප කිරීම, යමක් එකහෙලා බාර ගැනීම කියන උද්දු විපච්චනීකවාදී ස්වභාවයට නොගිහින් විඤ්ඤු පුරිෂෝ ඉතිපටි සංචික්කති නුවණැත්තන් විසින් කරුණු කාරණා සහිතව හැම අදහසක්ම හොඳින් විමසලා බලලා ඒ අදහසේ තියෙන ඵලදායීතාවය හා නිෂ්ඵලතාවය හොඳින් තක්සේරු කරලා වඩා ඵලදායීත්‍ය තෝරා ගැනීම, වඩා ඵලදායී ක්‍රමවේදයේ තෝරා ගැනීම බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අපට අවවාද කරන්නේ අපේ ශාස්ත්‍රවරයා, අපේ ගුරුවරයා. ඒ ක්‍රමවේදය තමයි මේ අපි අපන්නක දේශනාවෙන් කතා කරන්නේ. ඒක අපිට වර්තමානයේ තියෙන ගැටලුවට අතිශයින් උපකාරී වෙන මාර්ගෝපදේශනයක් වන දේශනාවක්. ඒක නිසා අපි තවදුරටත් මේ ගැටලුවත් එක්ක මේ සූත්‍රයත් ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. එහෙමනම් අපි අදට අපේ සදහම් හැම මෙතකින් නිමා කරනවා. මේ උතුම් කාර්ය සංවිධානය කර සහභාගී වුණු මේවට වටිනා අදහස් ඉදිරිපත් කර වටිනා කරුණු සම්බන්ධ කර අපේ කල්යාණ මිත්‍ර සියලුම දෙනාට මේ අපි කරන්නා වූ යහපත් ක්‍රියාවේ පුණ්‍ය කුසල ශක්තිය තම තමන්ගේ ජීවිතවල ආලෝකය පිණිස, යහපත පිණිස, දියුණුව පිණිස උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා. මේ සියලු පින් කුසල් අපි සියලුම දෙනාට නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගැනීම පිණිස උපනිශ්‍රේ වේවා. අපි කරන්නා වූ මේ යහපත් ක්‍රියාව
දැනගෙන දැකගෙන අපි යන මාර්ගයට සියලු දෙනා අවතීර්ණ වේවා ධර්ම මාර්ගයට නිවන් මාර්ගට යොමු වේවා ඒ තුලින් හැම දිනාටම සියලු දුක් දෝමනස්යන්ගෙන් මිදී ලබන පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරීමට මේ සියලු පුණ්‍ය කුසල ශක්තියින් මේ ධර්ම සම්භාෂණය උපනිශ්‍රේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් මෙත් කරුණා සිතින් අදත් අපි සදහම් හමුව නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ प्रमाण कुशल वेवा दुर्कवा निरोगी वेवा सनतम तेरुवन सरलाई सुपत्तेवा।